අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. සුපුරුදු පරිදි බ්‍රහ්ම රහස්‍යයක් එකතු වෙන්නේ මේ සතිය හරියටම බොහොම උතුම් මාසික උදාව, එහෙම නැත්නම් පුණ්‍යවන්ත පින්බර වෙසක් මාසයේ උදාව. ඒ උදාව විශේෂයෙන්ම අපට ලබන සතිය වෙනකොට වැඩි වැඩියෙන් එහි පුණ්‍යවන්තකම, එහි අසිරිය සිරි අසිරිය දැක ගන්නට විඳ ගන්නටත් හැකියාව ලැබෙයි උතුම් වෙසක් මංගල්‍ය. ඒ නිසාම පුණ්‍යවන්ත සතිය, පුණ්‍යවන්ත මාසයක් ඔබට ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් වැඩසටහන ආරම්භ කරන්න සුපුරුදු පරිදි අපි ඒ සඳහා ඉතාමත් ගෞරවයෙන් සුපුරුදු පරිදි ආරාධනා කරා විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යෝතිෂ ශාස්ත්‍ර විශාරද සාමශූරී සාම විනිසුරු කීර්ති ශ්‍රී ජනරංජන ශ්‍රී විද්‍යාකාලී උභාෂක ස්වාමී කාලී කනගරත්තිනම් ස්වාමිතුමන්ව. ආයිබන් සමිතුමනි, ආයිබම් පුතේ, ආයිබම් පුතේ. පුණ්‍යවන්ත මාසයක් නිසාම පුණ්‍යවන්ත තේමාවක් ගැන කතා කරන්න තමයි අද කාල අවකාශය වෙන් කරගන්න නිශාන්ත. ආයිබන් පුතේ, ආයිබන්. අපි ඒ නිසාම මේ පුණ්‍යවන්ත සිතුවිල්ල ගැන කතා කරමු. අපි බොහොම පෙරදිග සංස්කෘතියක් දාව හැදිච්ච වැඩිච්ච රටක්. සිංහල බෞද්ධ සංස්කෘතික පෝෂණයෙන් ඒ විතරක් නෙමෙයි, හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම, මේ කියන නම්වැදාරු ආගම් වලින් පෝෂණය වෙච්ච පුණ්‍යවන්ත පින්බරිත රටක්. අපි හැමෝම දෙයියු බුදුන් අදහන මිනිස්සු. එතනින් එහා වෙන කාරණා ටිකක් වෙනම තියෙනවා, අපි ඒ ගැන පස්සේ කතා කරමු. නමුත් අපි හැමෝම දෙයියු බුදුන් වඳින පුදන මිනිස්සු. උදේට ගෙවල් වල දාන්නේ පිරිත් හඬ, උදේට එළියට බහිනකොට අපිට ඇහෙන්නේ කොවිලේ සීනු හඬ, ඒ වගේම පල්ලියේ යාඥානාදය. ඒ නිසාම මෙන්න මේ කාරණාව අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න කියලා හිතුවා. ඒ තමයි ගෙදර ඔබ දෙවියන්ව වඳිනවා පුදනවා නම්, බුදුන්ව වඳිනවා පුදනවා නම්, ඒ විතරක් නෙමෙයි මෙතනින් එහා ගිහිල්ලා ජේසුතුමන්ට, මරියමන්තුමියන්ට ඔබ වඳිනවා පුදනවා නම් මෙන්න මේව කොහොමද වෙන්න ඕන, හරියාකාරයකට සිදුවිය යුතු ක්‍රමයේ ක්‍රමවේදය කුමක්ද අපි ගැන කතා කරමු. සමිතුමනි, අපි මේ දේව කාමරයක් කියනට වඩා බුදුන් සහ දේව කාමරයක්, එහෙම නැත්නම් මරියම උතුමියද ජේසුතුමන්ද අපි පූජා කාමරය කියලා පොදු වචනයක් ගන්න. පූජා කාමරයක් මේ සමහර උදවිය කියනවා, දැන් පූජා කාමරයක් මේ ගෙයක් ඇතුළේ තියාගන්න හොඳ නැහැ, මේක තියෙන්නේ ගෙදරින් එළියේ. මේ ගෙදරින් එළියේ තියෙන තරමට මේක හොඳයි. සමහර උදවිය කියනවා, අපි නම් ওই පහම්පත්තු කරන ගත දවසේ ඉඳලම අපිට ලොකු ප්‍රශ්න, අපිට ලොකු කරදර, අපිට ලොකුම ගැටලු ආවා. සමිතුමනි, ඇත්තටම ගෙයක් ඇතුළේ පූජා කාමරයක් තිබීම සුදුසුද නැත්නම් ඇතියෙන්නේ එක ගෙදරින් එළියද? ආයිබෝම් අපින්වත් දරුවනේ, ඔබට අද හොඳ ප්‍රශ්නයක් පළවෙනිම ඉදරු මට මතක් කළේ. ඉතා අත්‍යවශ්‍ය දෙයක් අපි පාන්දර කරන්න ඕනෙම දේ කියන දෙයක්. හැත වශයෙන්ම කියනවා නම් බුදුන්ට හෝ දෙවියන්ට හෝ නැත අපේ ආගම ධර්ම උත්තම පුරුෂයන්ට පානක් එළිය පත්තු කරනවද ඇතුළ පත්තු කරනවද කියන ප්‍රශ්න ගොඩක් උදෙවිට තියෙනවා. හැත්තටම කියනවා නම් මන්නම් කියන්නේ නිවස ඇතුළ පත්තු කරන එක තමයි අරි සංස්කෘතිය කියලා කියන්න පුළුවන්. මොකද නිවසට තමයි දෙවිය බුදුන් වනින්නට ඕනේ, නිවසෙන් පිටට නෙමෙයි. දැන් නිවසට පිටට එනවා නම් කවුරු හරි දන්නති කෙනෙක් එනවා නම් තමයි අපි සසාමාන්‍යයෙන් අපේ එදා ජීවිතයේ දන්නති කෙනෙක් එනවා නම් අපි අනිවාර්ය ගේ ඇතුළ ගන්න ඇනේ. අපි කවුරු හරි අපි කවුරු ගෙදර හිටියොත් හරි ගන්නතේ කරේ දොර තටු කරලා රින් කරා බැල් එක රින් කරලා මොනවාර ප්‍රශ්නේ කරනවා අපි එකපාරට ගෑතුළු ගන්නේ නැහැ. කවුද ඔයා කින්ද මන්ද ඔක්කොම අහලා තමයි අපි ගන්නෙ. අපිට දන්න කෙනෙක්ලා බැල්යක් ගාපද ප්‍රගිත් පුතේ එන්න 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 නිවස ඇතුළු තමයි ඕනේ, නිවසට පිට නෙමෙයි. සමහරුද මම දැකලා තියෙනවා ඉදිරිපිට පත්තු කරන පාන මේ නිවස බලන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි, පාන නිවස ඇතුළ පාන පත්තු කරන තැනක් තියෙනවා. ඒ දෙවියෝ හෝ වේවා බුදුන් හෝ වේවා බලන්න පැති තියෙනවා. දැන් මම ගොඩක් ඇත්ත වශයෙන්ම පන්සලේම ගොඩක් මම වාස්තු පැත්තෙන් පරික්ෂා කරලා තියෙනවා. ප්‍රගිත්තුතේ මම පරික්ෂා කරපු එක මම දන්න තරමට හොඳටම අපේ උත්තම බුදුහාමුදුරු උතුර දිසා බලපු පන්සල් මහබෝධිය උතුර බුදුහාමුදුරුවෝ තැන්පත් කරන නිසා උතුර දිසා සහ නැගෙනහිර දිහා බලන පන්සල් ඉතා ඉහළින්ම බලවත් වෙලා ක්‍රියාත්මක මම හොඳට බලලා තියෙනවා. මම නම් වශයෙන් කියන්න දෙන්නේ නැහැ, ඒක අපි තමයි හොයාගන්නට ඕනේ. ඒ වගේම දකුණ දිසාව සහ බටහිර දිසාව බුද ප්‍රතිමාව බලන එක ඒ නායක ආමඳුරෙන්ගේ අඩු වයස ජීවිත අහානි සිදු වෙලා තියෙන එකත් මම බලලා තියෙනවා.
ඇත්තවස මේකත් එක පැත්තක බලනකොට අර බැලුමින් ක්‍රියාත්මෙන දෙයක් කියා තම අපි කියන්නට ඕනේ. සෝ ඉදර්වගේ ප්‍රශ්නට පළවෙනි උත්තර මගේ හැවිල්ලා බයනතු කියන නිවස ඇතුලේ තමා පානපත්තු කරන්න ඕනේ, නිවස පිටින් නෙමෙයි. අරි නිවස ඇතුලේ පානපත්තු කළ කොතන දේ පත්තු කරන්න ඕනේ කියලා තිබෙනවා. දාපි කියන කතාවට ටක්ගල කියන්නේ දැන් මම ඔකපට පුරුදු කරලා නැතිනේ. ඊසාන දිසා පිරිසිදු වෙන්න ඕනේ, ඊසාන දිහා දෙවියෝ බලවත් වෙන ස්ථාන කියලා මම ඕනතරම් කියලා තියෙනවා, ඕනතරම්ගේ පොත්වල ලියලා තියෙනවා. ඒක ගොඩක් උදේ දැනගෙන අර ඊසාන මුල්ලම කියලා ඒ ප්‍රතිමාවල් තියලා පින්තූරු තියලා මනින්න පටන් ගන්නවා. ඒක වැරදි. ඇයි ඒක වැරදි වෙන්නේ? ඒ කියන්නේ ඊසාන කියලා කියන විට අපි කියමු ඊසාන කියන උතුරයි නැගෙනහිරයිනේ. නොදොර තේරුම් ගන්න. මගේ මේ සංකරාවෙත් මම ඔයගෙන ලියා තිනවා. ඔය දරුවට ඒකත් පෙන්වන්න පුළුවන්. අපි කියමු ඊසාන මුල්ල කියනකොට නැගෙනහිර සහ උතුර පිටියේ දෙක එකතු වුණත් ඊසාන කියලා කියන්නේ. එහෙනම් අපි නැගෙනහිර පිටියට අපි ප්‍රතිමාව තියලා වැඳපු දෙනවා. නැත්නම් පින්තූරු තියලා වැඳපු දෙනවා. මේ පින්තූරු බලන්නේ බටහිරයි. ඔව්. හරි. අපි උතුර පිටියේ තියෙනවා නම් ඒ පින්තූර බලන්නේ දකුණ. ඔව්. හැබැයි අපි තමයි බලන්නේ නැගෙනහිර හෝ උතුර. ඔව්. ඔන්න ඔක තමයි වැරදි කියලා කියන්නේ. සාමිතුමන් කියන්නේ අදාළ ප්‍රතිමාව මූණ පාන දිශාවයි සුබ දිශාවෙන්. සුබ දිශාවෙන් නැත්නම් අපි වඳින දිශාව නෙමෙයි. නෙවෙයි. අපි වඳින දිශාව සුබ දිශාවෙන් ඕනේ. ඒක මේමයි එන්නේ. අපි කියමුකෝ ඊසාන මුල්ල බලන්නට ගිනිකොන මුල්ලේ තියන්නට පුළුවන්, දකුණු දිශාව තියන්න පුළුවන් උතුර බලන්න. මට එනම් තප්පරයක් අවසර දෙන්න. මම මේක පෙරලගෙන යනකොට මේ මගේ අතේ තියෙන්නේ නෙළුම් සංග්‍රහව මේ මාසේ. මේ මාසේ නෙළුම් සංග්‍රහවේ හරියටම පිටු අංකය ගත්තොත් කීයද? 39. 39 වෙනි පිටුවේ තියෙනවා බුදු කරුණාව දේව බැල්ම නිවසේකට ලැබෙන්නට නම් නිවසේ පූජා කාමරය කොතනද තියෙන්න ඕන කියලා. සමිතුමන් ඔය විස්තරය කරනකොට ඔය කියන විස්තරයට අදාළ රූප සරහන මගේ ළඟ තියෙනවා. ඔව්. මම ඒ රූප සරහන පෙන්නන්නම්. බලන්න. දැන් බලන්න. අර ඊසාන කාමරේ. අප බුදු කාමරයකට තෝරගන්නේ නැත්නම් ඔෆිස් කාමරයක් කියලා තෝරගන්නේ නැත්නම් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාත්මක ඉගෙන ගන්න ඕනේ කියලා දිසා තෝරගන්නේ ඊසාන දිසාව. මොකද ඊසාන තමයි දේව බල ශක්තිය ක්‍රියාත්මක, ඊසාන තමයි පංචබූත බලවේගයේ ක්‍රියාත්මකනේ කියලා ධර්මයෙන් අපිට කියවෙනවා. දැන් බලන්න මේකෙන් අපිට හොඳටම පැහැදිලිව පේනවා අර ඊසාන ඊතල දෙක බලන ස්ථාන තමයි ඊසාන උතුර සහ නැගෙනහිර දෙකම ස්ථාන ඊසාන. දැන් බලන්න රතුම පාටට පෙන්වලා තියෙනවා දකුණ පැත්තට. ඒ කියන්නේ ගිනිකොන මුල්ල. ඔය ගිනිකොන මුල්ලේ බලන්න බුදුන් තියලා ඊතලක් පෙන්වලා තියෙනවානේ. මේ ඊතල බලන්නේ එතකොට දකුණ දිසාවන උතුර දිසාව. එතන මෙහාට පොඩි තව ඊතලක් පෙන්වලා තියෙන නැගෙනහිර දිසාව. එහෙනම් බුදුන් හෝ දෙවියෝ බලන්නේ ඊසාන දිසාව හෝ ඒ නැත්තම් උතුර බලනවා කියලා කියන්නට පුළුවන්. ඒ කියන්නේ ඊසාන මුල්ල බලනවා සහ උතුර දිසාව බලනවා කියන්න පුළුවන්. අපි මොනවාද කරන්නේ? නැගෙනහිර දිසාව බලාගෙන වඳිනවා. ඊළඟ ස්ථාන තමයි වයඹ දිසාව. ද වයඹ දිසා කියන්නේ බටීර බිත්තිය උතුරට ළඟා වෙච්ච ස්ථාන වයඹ දිසාව. ඒකෙන් බලන්න ඒ පින්තූර දාලා තියෙන්නේ දෙවිය බුදුන් බලනවා නැගෙනහිර, අපි බලනවා උතුර දිසාව. මේක හරි ලේසි. දැන් අපේ උදේ මොනවද කරන්නේ? කෙලින්ම ඊසාන දිසා කියලා ප්‍රතිමාවල් තියෙනවා. ඔව්. දැන් මටත් ඕක ගොඩාක් පෑදිලි මට කියන්න පුළුවන්. මම ගොඩක් දැන් වාස්තු බලන ස්ථාන ඔක්කොම වීඩියෝ කරනවා. දැන් මේ පාරත් මම වීඩියෝ එකක් කරා. එක තව ලෑස්ති වුණේ නැහැ අපට. ඒ වීඩියෝ එකේ සම්පූර්ණම බුදු කුටියක් හදලා තිනවා එළියේ. එතන බුදුහාමුදුරු විතරම අනිත් දෙවියන්වත් තියලා තිනවා. ඒක තියලා තිනවා පුතේ මෙන්න මේමයයි. ඇත්ත වශයෙන්ම පින්තූරක්, දේව පින්තූරක් හෝ දේව ප්‍රතිමාවක් හෝ බුදුහාමුදුරු පින්තූරක් හෝ ප්‍රතිමාවක් හෝ ඉතා පිරිසුදෙන් තියන්නට ඕනේ. දැන් අපි සමාරුදේ මොනවද කරන්නේ? දැන් අපේ සංග්‍රහ වුණත් අපි පිටුවක් දීලා තිනවා, අන්තිම පිටුව දීලා තිනවා ඔබ දෙවියන් හඳුනා ගන්න. ඔව්. ඒ දේව පින්තූර ප්‍රේම් කරලා ඒක කපලා ඒක ප්‍රේම් කරලා ගෙදර තියලා වඳපු දෙ එන්න කියන එක. ඒ කියන්නේ රාමු කරලා නේද? රාමු කරලා ප්‍රේම් කරලා කියන රාමු කරලා. කියන්නේ කිසිම දූවිල්ල ඇතුළට යන්න බෑ පින්තූරට. දැන් මේ මාසේ සංගරාවේ දකින්න ලැබෙන පින්තූරය තමයි මේ දේව පින්තූරය තමයි පේන්නේ. මේ කවුද ස්වාමී මේ දෙවිද? මේක චන්ද්‍රග්‍රහතුමා. අද චන්ද්‍රග්‍රහතුමාට ඔය පින්තූර අපි ලබා දීලා තියෙනවා. සමෝසිරිස නැගති ප්‍රතිච උදේ මේක නැගත් 24 මේක තේ එක පස්සේ මු අපි. එනම් මම දැකලා තියෙන සමහර ගෙවල් වල අර ද පත්‍රයේ යම්කිසි පින්තූර දැක ඒක කියලා අලෝන අභිත්‍යයට. මේවා වඳිනවා. සම්පූර්ණ වැරදි. සම්පූර්ණ වැරදි. හරි
කඩෙන් ප්‍රේම් කරපු පින්තූරක් කරගත්තක් හෝ නැත්නම් ප්‍රතිමාකෝ ගත්තොත් හෝ ඒකත් තමන් ඉතපු මදිරි කියලා ඉතපු ස්ථාන තියලා වැඳපු දෙන්න බෑ. ඒකත් වැරදි. ඕන ඕවා එක වලවල තමයි අර ගොඩක් ප්‍රශ්න කරද ඇති වෙන්නේ. එතනට මං එන්නම්. තවත් එක පාන පත්තු කරන වෙලාවක් තිබෙනවා. අපි ඉතපු විදියට පාන පත්තු කරන බෑ. අපි ඒකට වෙලාව තියෙනවා. කියන්නේ සූර්ය උදාවට පෙර සූර්ය උදා වෙන්නට සූර්ය වැහෙන්නට පෙර. ඒකට සිංහලෙන් මට හරියට තේරෙනවා. සූර්ය බැස යන්නට පෙර. බැස යන්නට පෙර. ද උදාහරණයක් අපි වෙලා ගන්න පුළුවන්. පාන්දර 5 සිට 6 ඇතුළ. ඒ වගේම සවස 5 සිට 6 ඇතුළ. සමහර සූර්ය උදා ආ මාට වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අපි වෙලා 5 6 4 කියන එක ඒකත් පා මාට කියන පා මාර තමයි. හවස 6 කියන 6 තමයි. ඒක වෙනස් කරන්න ඕනේ නෑ. මේ වගේ වෙලාවට අර පාන අරියාකට පත්තු කරන්න ඕනේ. පත්තු කරන්න මාර්ගය තියෙනවා. අපි කොටින් එකකින් එකකින් යමු අපි. ඒ නිසා දෙවියෝ බුදුන් ඇතුළු වෙනත් ආගමකට වැඩිපුර මට කියන්න බෑ. සාමාන්‍ය කිතුන් ආගම දේව ප්‍රතිමාවත ඒගලුණු තියලා වැඳපු දෙනවා. නමුත් ඒගලන්ට අර දිශාගෙන වැඩිපුර කියා දෙන්නේ නෑ. නමුත් අපේ ධර්මෙන් දිශා වැඩිපුර කියා දීලා තිබෙනවා. ඒක උදාහරණ කියනවා නම් මම කියපු පොත්වලින් තිබෙනවා. බුදුහාමුදුරු උතුර දිශා බලාගෙන තමයි බුදුහුණේ කියලා කියන එකත් සඳහන් වෙලා තියෙනවා. අපි හින්දු පොත්වල. ඉතින් මෙහාන ඕනම ගුරුතුමෙක් ඕනම ගුරුකෙනෙක් අපි ක්‍රිෂ්ණ මහර්ෂියා වුණාදීන් අගස්ත්‍ය මාමුනිවරු වුණාලේ මේව ඍෂෝරියෝ මහර්ෂියෝ මුනිවරයෝ කොම උතුර දිශා බලාගෙන ඒ බලය ලබා ගත්තේ. දහපි වුණ පූජා කරනකොට උතුර දිශා බලන නැත්නම් නැගෙන දිශා බල කබ්බද්දවත් අපි දකුණ හෝ එහෙම නැත්නම් බටහිර දිශා බල බැලුවොත් අපි කරන පූජාව ඒක හනි පැත්තෙන් ක්‍රියාත්මක හැර සුභ පැත්තෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක අපි හින්දු ධර්ම ශාස්ත්‍ර වලින් ඒක අපිට කියා දීලා තිබෙනවා. ඒ නිසා නිවස ඇතුළ පාන පත්තු කරන එක ඉතාම සුබයි. ඒ පාන ඊසාන මුල්ල බලන විදිහට ඊසාන දිශාවේ පාන පත්තු කරන එක අති විශේෂයි. මොකෝ ඒ බලශක්තිය එතන හැර වෙන කොතනවත් නැහැ කියන එක තමයි සඳහන් වෙන්නේ. අපි 011-2-706-128 දුරකථනය අදත් ඔබට විවෘතයි. විශේෂයෙන්ම අද අපි වෙනස් මාතෘකාවක් කතා කරන්නේ. මේ මාතෘකාව සම්බන්ධයෙන් හෝවා ජ්‍යොතිෂ්‍ය සම්බන්ධයෙන් වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඔබට සාමිතුමාගෙන් තොරතුරු අහලා ගැටලුව නිරාකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. සාමිතුමනි, දැන් ප්‍රතිමාවක් හෝ වේවා අපි පූජා කරන වන්දනාමාන කරන දේව බුද්ධ ප්‍රතිරූප වේවා මේක මේ નિયમિત දැන් සාමිතුමන් කියපු විදිහට નિયમિત දිශා විස්ථානගත කරන්නේ නැත්නම් සාමිතුමන් කියන්නේ මේකෙන් මේ වෙන්න පුළුවන් ප්‍රතිඵලය මොකද්ද? ඔව්, ඒකත් හොඳ ප්‍රශ්නයක්. ද ඊසාන දිශාවට පූජා කාමර ගෙනියන්න නැත්නම් වෙන දිශාවට පූජා කාමර ගෙනෙච්ච වෙන්න දේ මොනවාද? අනිවාර්යෙන් ඊසාන දිශාව වෙන දෙයක් ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි. ද අපි කියමුකෝ ඊසාන දිහා බුදු කාමරයක් නැත්තම්. ඒ ඊසාන දිහේ එක්ක බෙඩ්රූම්ස් එකක් තිබෙන්න ඕනේ. එහෙම නැත්නම් ටොයිලට් එකක් තිබෙන්න ඕනේ. එහෙම නැත්නම් පඩිපෙලක් එන්න ඕනේ. එහෙම නැත්නම් කුස්සියක් එන්න ඕනේ. මේ යම්කිසි දෙයක්. ඊසාන දිසා මං කියන්නේ අනිවාර්යෙන් ඔෆිස් එකක් හෝ බුදු කාමරයක් හෝ දරුවෝ ඉගෙන ගන්න උමනා කරන කාමරයක් හැර වෙන දෙයක් එන්න බෑ. මොකද ඒ තරම් පිරිසුදුෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියන ස්ථාන තමයි ඊසාන. ඒකට ඊසාන ඊශ්වර දෙවිතුමාගේ ස්ථාන, ඊශ්වරයාගේ ස්ථාන ඊසාන කියලා කියවෙන්නේ. එනම් මෙම ස්ථාන පිරිසුදුෙන් තිබෙන පිරිසුදු තීවන විදියටම දෙවියන් බුදුන් වඩිනවා කියන එක තමයි මම කියන්නේ. පිරිසුදු ස්ථානයේ බුදුන් වඩින්න දෙවියෝ වඩින්න. දැන් බුදුන් වඩිනවා කියන එක මට කියන්නේ ඒක බෞද්ධ ඔබ තමයි තේරුම් ගන්නට ඕනේ. දැන් විශ්වාසම දෙවියෝ කියලා කියනකොටම කියන්නේ අනිවාර්ය දෙවියෝ වඩින්න ඊසාන පැන එන වෙන කිසිම තැනක නැහැ. එහෙනම් අපි කියමුකෝ දැන් අපි වයම දිසාර පූජා කාමරය ගෙනියන්න පුළුවන්. හැබැයි එතකොට ඊසාන දිසාවේ ඔෆිස් එකක් වගේ තිබෙන්නට ඕනේ. ඒ හැර ලිවින් එකක් වගේ තිබෙන්න පුළුවන්. ඒ හැර වෙන කිසිම දෙයක් කියන්න බෑ. අපි කියමු දැන් උතරට ගියා ටොයිලට් එකක්. උදාහරණයකට කියන්න. ඕ ටොයිලට් එකක් ඕ ටොයිලට් ඵලක් ඊසානේ ඊඩමේ. අනිවාර්යෙන් දේව බලයේ නිවසට එන්නේ නැහැ කියලා කියන්න පුළුවන් ඉතාල විශ්වාසයෙන්. ඔන්න ඒ වගේ නිවස්සොලේ තමයි ඒකත් එක කාරණාවක්. නිවස්සොලේ තමයි මට කියන්න පුළුවන් අර ගේ ඇතුළ පානපත්තු කර දුක් කරදර බාධා කර ඇති වෙනවා කියලා අපි උදවිය කියනවනේ. ඒක කාරණාව. මොකද 70% ඒ පාන වෙන කොතන හරි පත්තු කරනවා නම් ඒක දෙවියෝ බාරගන්නේ නැහැ. අන්තිකේ ඒ ගෙවල් බලපු ගමපොඩ කියනවා මේකේ දන දේව බලයක් නැහැ. මේක දුෂ්ට දේවතුන්ගේ බලයක් තමයි මෙතන තියෙන කියන එක බලපු ගම කියන්න පුළුවන්. ඒ නිසා ඊසාන දිශාව හැර කොතන පාන පත්තු කරොත් එතන දේව බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක තමයි මගේ උත්තරය. ඊසාන දිශාව කියන එක නෙමෙයි ඊසාන දිශාව බලලා. වා
වයම පැත්තෙන් හරි ගිනිගොඩ පැත්තෙන් හරි. එකන ඊසාන දිසාව ඇර වෙන කොයි දේව පින්තුර කරංගයොත්තර එතන දේව බලය ක්‍රියාත්ම වෙන්නේ නෑ. සමතමන නිවාස සම්බන්ධයෙන් කාරණය. එතකොට මේ ආගමික සිද්ධස්ථාන විශේෂයෙන් පන්සල් කෝවිල ඔය මේ විදිහට ස්ථානගත වෙන්නේ නැහැ නේද? ගොඩක් දුරට මේ පිළිම වන්දනාමාන කරන දේව ප්‍රතිරූප ඉතින් ඇත්ත වශයෙන් කෝවිල අපි කරනවා. කෝවිලේ එක ප්‍රතිමාවක්වත් අපි හිතන විදිහට තියන්නේ නැහැ. ඒක ශාස්ත්‍රික් අපිට උගන්වලා දීලා තියෙනවා. දැන් ග්‍රහ මණ්ඩලයක් ගත්තොත්තර ග්‍රහ මණ්ඩල කොහොමද පීටන්න ඕනේ කියන එක. සූර්ය ග්‍රහත්මා මැද ස්ථාන තියෙනවා. සඳුකර ග්‍රහත්මා ගිනිකොණ ස්ථාන තියෙනවා. කුජ ග්‍රහත්ම දකුණ දිසා බලන්න තියෙනවා. බුධ ග්‍රහත්ම ඊසාන මුල්ලේ උතුර දිසා බලන්න නැගෙනහිර දිසා බලන්න තියෙනවා. ගුරු ග්‍රහත්මාව උතුර මැද බලන්න තියෙනවා උතුර පැත්ත. සිකුරු ග්‍රහත්ම නැගෙනහිර මැද නැගෙනහිර පැත්ත බලන්න තියෙනවා. රාහු ග්‍රහත්මාව බලන්න තියන්නේ නිරිත පැත්තේ. කේතු ග්‍රහත්මාව බලන්න තියන්නේ බටහිර පැත්තේ වයඹ පැත්තේ. සෙනසුරු ග්‍රහත්මාව බලන්න තියන්නේ අපි බටහිර පැත්තට. ඒක ඒම එවගේ මූලස්ථාන දෙවිගොල්ලු කියලා කියනකොට අපි මූලස්ථාන බලවත් ච දෙවිගොල්ලෝ අපි සුබ පැත්තේ බලන්න තමයි තියන්නේ. ඒ කියන්නේ ප්‍රධාන දෙවිගොල්ලෝ අපි තියෙන සුබ ස්ථාන බලන්න. අපි උදාහරණයක් කියලා කියමුකෝ. මූලස්ථාන කියන්නේ ඒ දෙවස්ථාන අතිපති දෙවි කෙනෙක්. අපි කියමු කතරගම දෙවිය වෙන්න පුළුවන්, විෂ්ණු දෙවිය වෙන්න පුළුවන්, ගණපතිතුමා වෙන්න පුළුවන්. ඒ ස්ථාන එක්කනේ බලවත් වෙලා ඉන්නේ. අපේ කෝවිල මගේ කෝවිල භද්‍රකාලී මෑණිය තමයි මූලස්ථාන අතිපති වෙන්නේ. එහෙනම් ඉතින් මේ අපි තියලා තියන්නේ ඊසාන දිසා බලන්න. එන ඒ බලන බැලිමෙන් තියෙන ගොඩක් යෝග යෝගේ. දගෙනද? දැන් අපි කියමුකෝ මූද බලන, බටේර බලන කාලෙමෑනේ තිබුණා අධි බලවත් වෙනවා. එන උතන ගිලා තමයි මට ඒක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, අරුග හතක් කඩන්න, මූග පයක් කඩන්න ඕනේ, ඔක්කොම කරන්නේ හේ. හොඳ නැති දේවල් තමයි උතන සිදු වෙන්නේ. 70 වසරෙම කියනවා නම් 70 වසරෙන් එතන ඉන්නේ නමට තමයි භද්‍රකාලි කියලා කියන්නේ. හැබැයි භද්‍රකාලි මෑණියෝ නෙමෙයි එතන වෙන දෙවතෙක්. ඒක උදාහරණ කියනවා නම් භද්‍ර කියලා කියනවනේ මංගල කාලී කියන කාලයට අතිපති. ඇයි මේ භද්‍රකාලමෑණි මේ තරම් ප්‍රසිද්ධ වුණේ කියලා කියනවා නම් භද්‍රගෙන මේක දන්නේ නැත උදේ නිකන් කාලිමෑණියෝ යක්ෂණෙක් පෙරේතියෙක් මෙහා මෙහෙම වැඳපු දෙනවා කියන ඔක්කොම සම්පූර්ණ වැරදි. භද්‍රකාලි කියන්නේ පාර්වති මෑණිගේ අවතාරයක්. පාර්වති මෑණිගේ අවතාරය කොහොමද? අසුරයන්ව විනාශ කරන්න ගත්ත බලශක්තියක් අවතාරයක්. වෙසක් කියලා කියන්නත් පුළුවන්. එන මේ මෑණියෝ අපි දිසාව හොඳ පැත්තක් තියෙනවා නම් භද්‍රකාලිමෑණිය තමයි නම. උතර දිසා බලනද නැගෙන දිසා බලන එයාගේ උග්‍ර වේගේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි මේකම දකුණ පැත්තේ බටේර පැත්තේ තියෙන එයාගේ උග්‍ර වේගේ ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඔතන ගිලා අපි යම්කිසි සුබනති දෙයක් ඉල්ලනවා ඒ දෙයකට. හැබැයි භද්‍රකාලි මෑණි එක කරන්න හොඳට මතක තියාන මාපින් වදන නම තමයි ඔයගොල්ලන් කියන භද්‍රමාලි. දැන් උදාහරණ කිව්වොත් දැන් අපි කෙනක තැනකට ගිහිල්ලා ඔකට ඔය ෆොටෝ මේ රූපවල ඉන්නේ සාමිදුමනි. ආ බෙල්ලක් අතින් අරගෙන කඩුව අතින් අරගෙන මිනිස්සෙන් වපාගෙන මිනියට කටු දාගෙන උත ප්‍රශ්නයි කියලා කියනවා. අපි දකලා දෙනවා ඒ වලට ඔය පුංචි පුංචි ඔය ගම්බද තැන්වල මම විශේෂම දකින්න පොඩි ඔය මේ අපි එහෙම කියනවද හොඳ නැහැ හොඳට මුඩුක්කු පරිසර තියෙන තැන්වල මේ චූටි දේවාල හදාගෙන ඒ වලින් වැඩ කරන්න ඕයි කියලා මහා ලොකු දේවල් වෙනවා. ඔව් හැබැයි මොකක්ද කියන්නේ නම යන්නේ භද්‍රකාලි කියලා. ඔව් ඔව් දැන් එක පින්තූරක් අපි කියමුකෝ. එක පින්තූරක මම දැන් අපි කියනවා සෝන් කාලි කියලා දිව එළියට දාගෙන මල් මේ මිනියට මිනියට කටුව මිනි ඔලු මල් මාල දහගෙන කෙනෙක්ව පයින් පාගගෙන පයින් පාගගෙන පයින් පාගන කෙනෙක් නෙමෙයි සිවදේවිතුමා. සිවදේවිතුමා පාගගෙන මේ එක හතක මිනි ඔලුවක් තියාගෙන තවත් අතක කඩුවක් තියාගෙන තවත් අතක ත්‍රිශූලයක් තියාගෙන දිව එළියට දාගෙන අති උග්‍ර වේගෙන් පින්තූර අපි දැකලා තියෙනවා. මේක 70 වසරෙම කතාවක්. මොනවාද කතාව කියනකොට අසුරයව විනාශ කරපු කතාව. ඒක අවස්ථාවේදී භද්‍රකාලි මෑණියෝ අධර්මයේ වැඩි වෙලා අධර්ම ඔළුව ඔසුවාට පස්සේ අධර්මයේ විනාශ කරන්න මෑණියෝ ගත්ත අවතාරයක් තමයි ওই කියන්නේ කාළි අවතාරය. මේ කාළි මෑණියෝ මොනවාද කරන්නේ? සියලුම අසුරෙන්ව විනාශ කරගෙන විනාශ කරගෙන විනාශ කරගෙන විනාශ කරගෙන යනවා. එක පැත්ත දුර්ගා මෑණියෝ හොඳ මිනිස්සු අයින් කරගෙන යනවා. මෙයාගේ විනාශල හවු වෙන්නේ නැතු වෙන ඒගලංගු හොඳ පැත්ත එයාලගේ දරුවොත් කියලා ඉන්නවානේ දේවතේ. ඒගලම අයින් කරනවා. මෙහා උග්‍ර වෙච්ච වේගට ඔක්කොම විනාශ කරගෙන යනවා. මේ විනාශ නතර කරගන්න බැරුව යනවා. ඊට පස්සේ මේක ගිල සිවදෙවිතුමාට කියනවා කට්ටිය මේ වගේ කාලි මෑණි උග්‍ර වුණා. මේම කියන්නේ මේ ලෝකෙම විනාශ වෙයි. ඒ නිසා සිවදෙවිතුමනේ එයානේ ලොකුම දෙවියා. ඔබ මේක නතර කරන්න මේක මෙයාව සාන්ති කරවන්න කියලා. සිවදේවිතුමා බල මෙයාත් එක්ක කියලා සාන්ති කරලා සිවදේවිතුමා ගුටි ගන්න සයිස් එකකට තමයි දැන් ඔතන තියෙන්නේ වැඩි. ඒ තරම ලොකු මේ යක්ෂ උදවිය විනාශ කරගෙන යනවා. සිවදේවිතුමාගේ ඥානය පාවිච්චි කරලා මොනවද කරන්නේ? පොඩි දරුවෙක් වෙලා පුංචි කිරිබොන දරුවෙක් වෙලා මෑණින්ගේ කකුලට පැහැගෙන විදියට
එයාගේ වැඩේ කරනවා. එති දෙවියෝනේ තක්ගල් මෙහැනිගේ කකුලට පැහැගෙනවා. පැහැදිච්ච ගමන් බලන්නකොට පුංචි දරුවෙක් මේ කෝමද මෙතැන්ට දේවදරුවෙක් අහවා කියලා මෑනිු හඬන ඒ දරුව මොක මෑනිිය දරුවන්ට අරි අහදරේ. ඒ දරුවව වඩහගන ඒ දරුව හඬනවා දැන්. හඬනවා කියන්නේ පුත්තුම විදිට හඬන්න ඒක දෙදුරුම් වෙන විදිට හඳ කවුද මේ වැඩේ කරන්න සිවද විතුමා. හඬනවා මෑනිය කරන්න දෙනම යාගේ හවුදුකොම් පැත්තකර දහලා එයාගේ තනින් ඒ දරුවට කිරි දෙනවා. ඒ කිරි දෙන අවස්ථාවේදී යාගේ උග්‍රවෙච්ච ලේටික කිරි කරවලා සිවදපිතුම හැදකල ගන්න කෙන උග්‍රවෙච්ච ලේටික හැදල ගන්න. ඇබ ඒක පින්තුරෙන් පෙන්නල නෑ. ඇබ පොඩි දරුව වෙසෙන් පින්නල දෙන්නේ සිවදපිතුම හයාගේ පාදට පැහගෙන වෙන විදිටයි. බලන්නක පින්තුර ොඳර බලන්න සිවදපිතුමතම පාගන හෙන්න. නිසා සිවදපිතුමා ඒදේ කළේ මොකද මේ මෙහැනිගේ උග්‍රවේගේ හඩු කරගන්න. අපේ මිනිසේ කර මොනාද කරන ඒ පින්තුර තියාගෙන ඔය කතාව නොදනි ඒ පින්තුර තියාගෙන ඒකට අපි ඉන්න දැකල තියෙන අපේ කට්ටානි මාත්තුරු. එයාල මනාත කරන්න කුකුලෙක් දකවරල්ල දක්ව පෙරේතිය භූතය කෙලනගන කුකුලෙක්ව බිලිදීලා බිත්තර දීල අරකද ඒ සෝංකාලි මේ වරෙන් අරක කරපම් මේක කරම අරවිදිර කරම එකක්වත් බද්‍රකාලමයන ගන ගන්නේ නෑ හැබ එකක් වැඩක්න අරය විශ්වාසකන දෙයක්තිෙනවාන බද්‍රකාලමයන එක සේනාව යා ලොකු සේනාව තලපති කියලා කියනවා. අතිපැති එක්කෙනෙක් එක වැඩකාරය කතා කලගෙන අරය කුකුලෙක දෙනක භාරගන ය වැඩි කර දීපන් කියලා. අර පවට බ උදව් කරපන් හැබ හයාමනාද කරන්නේ අරයාගේ වැඩේ කරලා දෙනවා හැබැයි මෙයා මේ වගේ පවක් කරා කියලා ලියවෙනවා. ඔය දැකල තියන කට්තාන මාතුරු කවුරල් හොඳට මැල තින උදවිය නෑ ත පොඩක් ඉන්නම කියනකම් මේකත වටනා කතා මේක කාලිමයන කෞද කියලා හඳුනාගන්න ඕන අපි අංශක පින්වතය හඳුනාගන්න ඕන දෙයක් මේක. අද මං දැකල් තමාර දෙම දෙවස්ථා නම කියන්න කැමති නෑ සමාරු දෙවස්ථාන බිලි දෙනවා මහා බිලි පූජාවන් ඕ. ඒකත් ගන්නවරු බද්‍රකාල මෑනිනේ ඒකත් ගන්න දේවතයෙක්. හැබැයි අපේ වැඩි කෙරෙලේ දෙනවා කෙරෙනවා. හැබ මං කියන්නේ අපි ඒ වගේ වැරදි කරනක සම්පූර්ණම වැරදිකින එක. ඒකට දඬුවම් අපට තිබෙනවා මයි. දැන් අපි බද්‍රකාල මෑනිුන්ට සමාරූදය කියලා බිලි දෙනවා. බිලි දෙන්න එපා කියන්නේ බිලි ගත්තහුම්. ඒ නිකම් බිලන නරබිලි නරබිලි කරන මනුස්සයෙන් මරපුන් තමයි කියලා කියන්නේ ඒ මේ පව් කරන්න ඕන නෑ. එලුව මරන්න ඕනේ මේක ලොකු පවක්නේ කියලා කියන්නේ ඒ වගේ උදුම් තමයි කියලා උතන කියන්නේ. හොඳ මිනිහ කවදාවත් එන්නද අපි වගේ කෙනෙක් ගිල ඕක කතා කරන්න මොකද අපි උඹලා කඩ කෑල්ලක මං කන්නත්තම් පුතේ. ඇත්ත වශයෙන්ම මම උඹලා කඩ කෑල්ලක කන්නත්තම්. මං පංචශීල රැකගෙන ඉන්නවා නම් මං පස්පව් කරන්න නැතුව ඉන්නවා නම් කොහොමද මගේ බද්‍රකාලි මෑන්ට කියලා මං බිලි දෙන්නේ මෝතක් හිතලා බලන්න. ද හොඳ මිනිසු ගැන හිතන්න. අපිගෙන හිතල බලනකොට මේක හැත්ත නැත්ත කියන එකද මමත් බද්‍රකාලි මෑණි තමයි මැදපු දෙන්නේ. මම තේම ඒක තමයි කාලි කනගරත්තිනම් කියලා මට නම දාලා තියෙන්නේ. ඉතින් මම උඹලා කර කැලක් අක්කක් නැත්තම් පිළිවර්ග එකක්වත් නොකහින්නවා නම් මං කොහොම දෙවියන්ට විතරක පිළි දෙන්නේ. අපේ කොයිලේ වගේ කිසිම දෙයක් කොහොම තමන්ගේ මනස තමන්ගේ ක්‍රියාව. හැබැයි හොඳ මෑණින්ගේ බලශක්තිය ලබා ගන්න හොඳ විදිහට සුද්ධ පූජා කරන්නට ඕනේ. නමුත් සුද්ධ පූජා නැතුව අනිත් පූජාවල් දෙනවා නම් එයාලා ඒ නෙමෙයි වෙනත් දේවතුන්ට ඒ පූජා කරන එක තමයි ඔබ මතක තියාගන්නට ඕනේ. එක එක පින්තූර වලින් අපිට පෙන්눔 කරන විතර අහපු ප්‍රශ්න තමයි ඕක. ඇයි මේ ඔළුවක් තියන් ඉන්නේ? ඇයි මේ කඩුවක් තියන් ඉන්නේ කියලා කියනවා නම් ඒකට එකම උත්තරය තමයි මට කියන්නට පුළුවන්. අසුරයන්ව විනාශ කිරීපු මතක් කිරීමක් තමයි හොතන කරන්නේ. අසුරයන්ව විනාශ කර මතක් කිරීමක්. ඒ කියන්නේ දැන් මේ පින්තූර බලන අපි දන්නා. දැන් ඉගෙන ගත්ත උදේන් අපි දන්නා මේ මගිසූර කියන අසුරයා විනාශ කරපු මගිසූරන්ගේ ඔළුවෙනේ ඔය තියන්නේ. අතේ තියන් ඉන්නේ මෑණියෝ. මේ මගිසූරන්ම විනාශ කරපු කඩුවනේ මේ තේ. අපිට බය අපිට බයක් ඇති වෙනවා. අපි වැරදි කරොත් මේක අපිට තමයි මේ වගේම තමයි අපිට දඬුවම් ලැබෙන්නේ කියන බයට තමයි මේ දේව පින්තූරවල් අඹලා අපිට පූජා කරන දීලා තියෙන හේ හැර ඒක බලලා අනේ මෑණියෝ මෙන්න මේව පිළිගන්න අරුව පිළිගන්න අරුව කකුල කඩපන් මුගේ කකුල කඩපන් කියන එක ඒ හදාස වැරදි අදාස නොදනි කරන දෙයක් ඒක. බිලි පූජා කරන පිරිසවලට දඬුවම් ලැබෙනවාමයි ඔක තමයි සාමතුබා කියන කාරණේ. මේ විරාමෙන් අනතුරුව අපි කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් තවදුරටත් කතා කරන්න සූදානම්. නැවතත් එක්වන්නේ TNL බ්‍රහ්ම රහස් වැඩසටහන සමගින්. අපිත් එක්ක මේ වෙලාවේ දුරකථනයෙන් එකතු වෙනවා මේ කුරුණෑගලින් කුමාරි මහත්මිය. කුරුණෑගලින් කුමාරි මහත්මිය තමයි දුරකථනයෙන් එකතු වෙන්නේ. කුමාරි මහත්මිය. ඔව්. ඔබතුමියගේ ගැටලුව යොමු කරන්න සාමිතුමන්ද?
කුමාර මහත්මයා ඔබට අපි ඇහෙනවද? ඇහෙනවා. ඔව් ඔබට මේ ගැට් වෙමු කරා. ස්වාමීතුමනි මට දැනගන්න ඕන අපේ කිතර මේ ඔච්චර යන හම්බ කරලා ඇහෙනවා ඇහෙනවා. ඔව්. ස්වාමීතුමනි අපේ කිතර දැන් මේ මහත්තයා තමයි හම්බ කරන්නේ. ඔව්. ගෙදරට කොච්චර ගෙනත් මේ තිබුණත් කිසිම ඉතුරුවක් නැහැ. ඒක ගැන පොඩ්ඩක් දැනගන්න. ඔව් ඉතුරු වෙන්නේ නැත්තේ පුතේ නිරිත දිසා යම්කිසි දෝෂයක් තිබෙනවා නම්, නිරිත දිසා කුස්සියක් තිබෙනවා නම්, නිරිත දිසා ටොයිලට් එකක් තිබෙනවා නම්, නිරිත දිසා උළුවස්සක් තිබෙනවා නම්, නිරිත දිසා විදුලි මීටරයක් තිබෙනවා නම්, මේ ආදී දේවල් නිරිත දිසා තිබුණා නම් මේ වගේ දේවල්. නිරිත දිසා තිබෙන්න ඕනේ බෙඩ්රූම්ස් එකක්. නිරිත දිසාව නිරිත මුල්ල තිබෙන්න ඕනේ අල්මාරිය. ඒ උතුර දිසා බලන්න. දැන් මට කියන්න ওই දරුවා නිරිත දිසාවේ මොනවාද තිබෙන්නේ ඔබේ නිවසේ? කුමාර මහත්මයා ඇහෙනවා. නිරිත දිසා මොනවාද තියෙන්නේ? බටහිර දකුණ එකතු වෙච්ච නිරිත දිසා මොනවාද තියෙන කාමරේ? කාමරයක් තියෙනවද? කුස්සිය. කාර්ය නාස්ත කරන්න එපා පුතේ. හරියට කියන්න බලලා දුරකථනයෙන් විතරක් කතා කරන ටීවී එකෙන් එහෙම දෙයක් කාමරයක් නෑ. නිරිත කාමරයක් තියෙනවා. එවනේ? ඔව්. හරි. හොඳට බලලා කියන්නේ නැත්නම් ඔයාලා තමයි පාඩුව. එතකොට නිදන කාමරේ අල්මාරිය කොතනද තියෙන්නේ? අල්මාරිය තියෙන්නේ නෑ. කාලේ නාස්ති වෙනවා පුතේ. ඔන්න මම ඔයාට ඔක්කොට මුළු රටම දෙන්න මේ උත්තරේ පුතේ. මේම. ඒ කියන්නේ නිරිත දිසාවේ බෙඩ්රූම්ස් එකක් තිබෙනවා ගොඩක් වටිනවා. ඒ බෙඩ්රූම්ස් එක තියෙන නිරිත දිසාවේ ඒ කියන්නේ දකුණ බිත්තියට අල්මාරිය හේතු කරන්නට ඕනේ. ඒ අල්මාරේ ලාච්චුව ඇදෙන්න ඕන නැත්නම් දොර හැරෙන්න ඕන ඕන උතුර දිසා බලාගෙන. දැන් මම තමයි දකුණ බිත්තිය කියලා කියමුකෝ. ඕන මම දැන් කැමරා එක බලාගෙන ඉන්නවා. මම තමයි දකුණ බිත්තිය. මේක මම තමයි අල්මාරිය. මම හේතු කළා තියෙන්නේ දකුණ බිත්තියට කියලා කියන්නකෝ. දැන් අපි අල්මාරිය යනකොට අල්මාරියේ දොරක් මේ දෙපැත්තට මෙහෙම හැරෙනවානේ. ඒක අල්මාරිය තියෙන ලාච්චුවක් මෙහෙම අදින්න. ඒ ලාච්චුව තමයි ඇත්තටම මම කියන්න ඕන නැහැ උරුන් ටික හරියට තන හොයාගෙන යාවේ. ඒ ලහජ්ජ හැරෙන්න ඕන උතුර දිසා බලාගෙන. මොකද එතන තමයි ඉන්නේ ගුබීර. ඔබේ අල්මාරිය බලන ගුබීර. එන එතන තිබුණා නම් අල්මාරියක් උතුර දිසා හැරෙන විදිහ උතුර දිසා බලා හැරෙන විදිහ අල්මාරිය තිබුණා නම් කවදාවත් ධන හානියක් සිදු වෙන්නේ නැහැ. අඩු වශයෙන් කීයක් කර සොච්චමක්කට ඔය ගෙදර තිබේ. එකක්. දෙවනුව සරලව ඉතුරු කරගන්න පුළුවන් නිරිත දිසාට උළුවස්සක් තිබෙන්නේ නැහැ. සුබ නැහැ. ඒ නිරිත දිසාවේ විශේෂයෙන් අර අල්මාරිය තියන්න ඕන කේතුගේ ස්ථානෙ හෝ රාවුගේ ස්ථානෙ හෝ සෙනසුරුගේ ස්ථානෙ උළුවස්සක් තිබෙනවා නම් ඔක්කොම ඉස්සරහින් යනක අර පස්සෙන් ඕදගෙන යනා වගේ ඕදගෙන යනවා. දෙක නිරිත දිසාවේ ලිඳක් තිබෙන්න සුබ නැහැ. ওই ටික ඔක්කොම සල්ලි ටිකේ ලිඳේ දැම්ම වගේ ඔක්කොම පිරිලා යන සුන් වෙලා යනවා. නිරිත දිසා ටොයිලට් එකක් තිබුණා ටොයිලට් වලක් තිබෙන එක සුබ නැහැ. මේ ආදී නිරිත දිසා මේ ආදී දෝෂ නැති නිවසක හිටියා නම් අනිවාර්යෙන් ඔබට පණන් අතර ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේ නිරිත දිසාව අනිවාර්යෙන් ඔබේ වට වෙලා තිබෙන නිරිත දිසා බැමි ගිහිලා ඕ දකුණ දිසාවට බැමි ගිහිලා තාප්පයක් බැඳිලා තිබෙන්න අඩුවස අත්තිවාරමක් තිබෙන්න ඕනේ. ඒ අත්තිවාරමට වැට ගහලා තිබෙන්න ඕනේ. අල්ල පිටමර පයින් එහා මෙහා යන්න බැරි විදිහට වැට ගාලා එක කව කරගන්නට ඕනේ. මේ ආකාර නිරිත දිසා පිරිසුදුවෙන් තියාගන්නවා නම් කවදාවත් ධනි හානි ඇති වෙන්නේ නැහැ. උදාහරණයක් වෙන රත්තරම් බඩුවක් ගිහලා අලුමාරි තිබ්බනම් ඒක උගස් කඩ පැත්තට යන්නේම නැහැ. අව මං කිසි දෝෂයක් තිබුණා නිරිත දිසා කුස්සියක් හෝ ටොයිලට් එකක් හෝ ටොයිලට් වලක් හෝ ලිඳක් හෝ එවන ටොයිලට් වලක් හෝ මේ හැරි යම් පෙර කියපු යම් කිසි දෙයක් තිබෙනවා නම් තඹ දොයිතුවක් ඉතුරු වෙන්නේ නැහැ. රත්තරම් බඩු විතර නිතරම අර උගස් කඩේ ගින් 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 ඇවිල්ලා එකපාර ඩාංගාර යනවා. අයිත් එන්න පැත්ත පළාතට ඉන්නේ නැතුව යනවා. ධන උරිම ඉතුරු කරගන්න නම් ඊශාන දිසා නිරිත දිසා පරික්ෂා කරගන්න. ධන උරිම ලබා ගන්න ඕනේ කියලා කියනවා නම් ඊශාන දිසා පිරිසිදුවෙන් තියාගන්න. හොඳයි පැහැදිලි. තව පොඩි දෙයක් මේ මම විග්‍රහ කරගන්නවා සාමිතුමනි. මම හිතන්නේ මාව පේනවා. දැන් ඉස්සරහින් මේ විදිහට තියලා තියෙනවා නම් අපි හිතමුකෝ දේව පිළිමයක් හරි බුදුන් දුදුන් වහන්සේගේ පිළිමයක් හරි අපි වඳින්නේ මේ පැත්තේ. අපි මූණට මූණ තියලා තමයි වඳින්නේ. වැරදි. හැබැයි මේකේ පෙන්නන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපිට පොඩි සමීප රූපයක් ගන්න පුළුවන් නම් ඔව් වෙනස් විදිහකට පේනවා. ඔබට පේනවා සාමිතුමන්ට විග්‍රහ පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඔබට මේ පේන්න තියෙන්නේ දැන් මේ වයඹ කොනේ තියලා මේ පැත්තට ඊසාන දිහා බලනවා. ඔව්. හැබැයි අපිට වඳින්න කියලා පෙන්නන්නේ මෙන්න මේ උතුරු පැත්ත බලාගෙන. ඔව්.
ඒක ගිනි කොන කොනේ තිබ්බොත් ගිනි කොන කොනේදී ඊසාන දිහාව බලනවා. හැබැයි අපිට වඳින්න කියන්නේ නැගෙන හිර දිසාව බලාගෙන. පෑදිලිනේ මේ පෑදිලි ওই ධර්ම දැන් පෑදිලි වෙනවා කියන්නේ ওই ධර්ම මගේ වැඩිපුර වාස්තු විකලා ගත්තේ නැහැ නේ අපි ප්‍රෝග්‍රෑම් කරන එක ඉගෙන ගන්නද? ඔයිට මේ පෑදිලි වුණා කියන්නේ මගේ දැන් මුනු රටටම පෑදිලි කියන එක තමයි. මොකද සම මේකේ තේරුම? ඔව් ඇත්ත වශයෙන්ම මම මුලින්ම කියන්නේ ඒතර මූණට මූණ බලාගෙන වඳින්න හොඳ නැහැ. ඔයක තමයි දැන් කියන්නේ. කබ්බදහවත් මූණට මූණ කතා කරන්නට සුදුසු නැහැ වැඩිහිටියන්ට. අපි කියනවා අපි වැඩිහිටි උදවියට අදන් තාත්තත් එක්ක කතා කරනකොට මූණට මූණ කියලා කතා කරන්නේ නැහනේ. නැත්නම් අපේ ඔෆිස් එකේ මැනේජර්ගාත් එක්ක කතා කරන මූණට මූණ කියලා කතා කරන්නේ නැහනේ. නැත්නම් පොලිසිය ඕෂි මාත්‍යත් එක්ක කතා කරන අනිත් සේවකයෝ කියලා ඕෂි මාත්‍ය කෙලින් ඉඳන් කතා කරන්නේ නැහනේ. ප්‍රින්සිපල් එක්ක ළමයි කියලා කතා කරන නැත්නම් ටීචර්ස්ලා කියලා කතා කරන කෙලින් ඉඳ පැත්තකට යනවා. අපි පරණ පින්තූර දැකලා ති බුදුන් වහන්සේ වඳිනකොට කෙලින් බුදුන් වහන්සේ බලාගෙන වැඳපු එක පින්තූරයක් නම මම නම් දැකලා නැහැ පරණ පොත්වල. ඔක්කොම පැත්තකට යන්නේ. පැත්තකට කියලා බුදුන් එක පැත්ත බලලා මේක තව පැත්ත බලලා තමයි වඳින්නේ. හේතු කාරණාව ඒ ගරු කිරීමක් කියන එක තමයි තේරුම. දැන් අපි කෝවිල් වල අපි ප්‍රතිමාවක් බලන අපි පැත්තකට යනවා. මොකද අපි කෙලින් හිටියනම් පිටිපස්සේ මිනිසුන්ට පේන්නේ නැහැ නේ. දෙයිය පේන්නේ නැහැ නේ. අපි තමයි දෙයිය. දැන් අපි මොනවාද පැත්තකට යනවා. පැත්තකට යන හොඳ දිශාවට අපි හැරෙනවා. දෙයිය බලන හොඳ දිශාව. දැන් අපි පූජා කරන සාමිතුම බලන හොඳ දිශාව. බැතිමෙදිත් අපි කෙලින් තියලා බලන. බැතිමෙද වැටගාල දෙපැත්ත වෙන මේ වැඳ වැඳ තමයි වඳින්නේ. ඇයි කෙලින් වඳින්න දෙන්නේ නැත්තේ? ඒ ගරු කිරීමක් නැති නිසා තමයි පළවෙනි හේතු කාරණාව. ගරු කිරීමක් කියන එක අනිවාර්යෙන් දෙවියන්ට බුදුන්ට අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. නැත්තම් බිම වාඩි වෙන්න ඕනේ. වාඩි වෙලා නමස්කාර කරන්න පුළුවන්. ඒ අර කෙලින් අපි කියන face to face කතා කරන මූණට මූණ කතා කරන එක සුබ නැහැ. සාමාන්‍ය මනුෂ්‍යෙක් එක්කවත් කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟ කාරණාව තමයි සාමිතුමන් කිව්වා මේ බොම් පිරිසිදුකම මේකේ රකින්න ඕන කියන එක. දැන් අපි දකිනවා සමහරලාට ඔය මල් පහන් පූජා කරන තැන්වල පහනක් ගත්තොත් පිත්තල පහනක් ගත්තොත් මේකේ අර කොළපාට මේකේ ඔක්සයිඩ් එක බැඳිලා ඒක ගන්න දෙයක් නැහැ. අතින් අවත ගන්න බෑ. මොනවාද පහන් තිරේ තියෙන තැන ඉතාම දුර්වර්ණයි කට්ට කළු පාට වෙලා. එහෙමයි. දැන් මෙන්න මේ වෙලාවේදී අර කෙනෙක් කියනවා නෑ නෑ මේ පහන හරි පරණයි මේක මෙහෙමම තියන්න ඕන එහෙම අදහස් තියෙනවා. ඔව්. ඇත්තට මේකට එකඟ වෙනවද? නෑ. සම්පූර්ණ එකම වෙන්නේ නෑ. ඊට වඩා මම තව එකක් කියලා මෙන්න මෙතනට එන්නම්. මම දැකලා තිනා අපි කවුරු වරද්දලා මේ තේරුම් ගන්න මේ කෙනෙකුට උපදෙස් ලබා දෙන්න. අපි ස්වාමින් වහන්සේලාත් මේක මම කියන එක හරි කියන එක තේරුම් ගන්නට ඕනේ. මොනාර වැරද්දතුන මට කෝල් කරලා කතා කරලා සාමි ඔයා කියප එක වැරදි අපේ පන්සල මේ බලන්න හැ කියලා කියනවා අපේ නායකම්ර ඕනගෙන මත් එක්ක කතා කරන්න පුළුවන් මේක මේ මම හොඳ දෙයක් කියන්නේ රටට මම දැකලා තියෙනවා අපේ පන්සල් වල ගමේ පන්සල හෝ ලොකු ලොකු පන්සල් වල මම දැකලා තියෙනවා මේ පහන් පූජා කරන කළුම කළු පාට වෙලා මැටිපාන් මම දැකලා තියෙනවා මම යනවා පන්සල් වලට දැන් මං ඊය කතරගම ගිහා මං ගිහලා මොනාද පුතේ කියන්නේ කිරිවැහෙලා ගිහලා වැඳලා ආවා. එතන එතන කපු මාත්‍ර ඔක්කොම මාත් එක්ක කතා කළා. වැඳලා මං ආවා. මා ළඟ අර බේදේ නැහැ. කිරිවැහෙලා මම මාත් ඔස්සේ හොඳට වැඳලා ඕන බින්දුරත් Facebook එකේ අපි ළමයි දාලා ඇති. මේ මිනිසුන්ට කියන්නේ නෙමෙයි මගේ අදවතේ මං වැඳලා එනවා. එහෙනම් මම දැකලා තියෙන සමහර පන්සල් වල කළුම කළු පාටව මැටි පාන්තික කොයිද පැත්තකට විසික් වෙලා ඒක වැලි බැඳිලා ඒක පතර කැලක් අරගෙන පියදලා ඒකට තෙල් ටිකක් දාලා පාන් ටිකක් දාලා පත්තු කරනවා. ඇයිද යන්නේ මේ පුල් තෙල් ටිකක් ගන්න පුළුවන් නම් ඇයි අලු පහන මැටි පහන ගන්න බැරි? මැටි පහන පූජා කරන්නේ එකපාරයි. හොඳට මතක තියාගන්න අපි පින්වත් දරුවෝ. මැටි පහන පූජා කරන එකපාරයි. නැවත ඒ පහන පූජා කරන කවුරු හරි පින්වතෙක් ඉන්නවා නම් ඔය එකතු කරගන්න පාන් ටික ඔක්කොම එකතු කරලා පොල් කටු ටිකක් දාලා ඒක පුච්චන්න. පුච්චල ආයිත් වතුර හොදලා ගන්නකොට ඒක අලුත් පානක්. පැහැදිලිනේ? එහෙනම් මම ගොඩක් දැකලා තියෙනවා අර කළුපත්. එපා කළුපට පුච්චනකොට පානක් සුදු වෙනවා. දුඹුරු පාට වෙනව නැවත. ඒක පුච්චපු ගමන් ඒ තත්ත්වයට එහා එනවා. එහෙනම් කළුපාට පහනක් මැටි පානක් පත්තු කරනවා නම් මම ගොඩක් වාස්තු බලනකොට ඒ වෙලාවල දැකලා මම කියනවා මේක මේ කරන්න මේක වැරදි කියලා. පිත්තල පාන ওই දරුවකේ පාසි බැඳලා කළුම කොළම කොළ පාට වෙලා මම හිතා අතින් වත් අල්ලන්න බෑ. ඇයි මේ දේ කරන්නේ අපේ හුදවිය කියලා අහනවා. හරි ලේසි පාසුකමට මේ දෙයියෝ අල්ල ගන්න පුළුවන් දෙයියෝ වඳින්න පුළුවන් කියලා. හැබැයි ඇත්ත වශයෙන්ම දෙයියෝ වඳින්නේ නැහැ මෙයාලා. නැති පෙරේත භූතයෝ ගෙදරට ගෙන්න ගන්න එක තමයි. ඒක නිසාම ගෙදර මිනිස්සුන්ට ප්‍රශ්න. පහනක් තියෙන මං කියන අපේ කාර්යයට එනකොට ටොයිය වගේ තියෙන්න ඕනේ කියලා. අපි ජිල් බෝල කරන් ටොයිය කියලා කියන්නේ අපි පුංචි කාලේ මතක ඇද ඒ දරුවට. ඔය ටොයිය හොඳ ටොයිය කමුණා කියලා කියනවා. ඒක ටොයිය වගේ තියෙන්න ඕනේ පහන. ඒකනේ ඒ තරම් පිරිසිදුවේ තියෙන රත්තරන් වගේ. මූණ බලන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ පහන. ඒ පහන දිනපතා ටිෂු එක රෙදි ඕනේ නැහැ. ටිෂු ටිකක් අරගන්න. ඒක ලාභයි. ටිෂු එක හොඳට පියදන්න ඕනේ පොල් තෙල් නැති. පීප ගමක නිකන් ටොයිය වගේ එනවා. ඒ කියන්නේ හොඳ පිත්තල හොඳ මූණ බලන්න පුළුවන් සයිස් එකට එනවා. ඊට පස්සේ ඒකට පිරිසිදු පොල් තෙල්. අපි උදේ ඉතුරු වෙච්ච පොල් තෙල් මොනාකට රැට කියලා පාන නිවන්න. කබ්බත් දහව පාන නිවන්නට එපා.
පාන සාන්තිවෙන්න යාම සාන්තිවෙන්න දෙන්න ඕනේ හැර සාන්තිවෙන්න ගොන යාම නිවෙන්න ඕනේ හැර අපි ෆුක් ගල නිවනවා සම ෆුක් ගල නිවනවා ඒක සමන නිවෙන්නේ නැහැ ඒ වගේ කටක සම්පූර්ණ වැරදි එහෙනම් පොල්තල් පානක් අපි පත්තු කළාට පස්සේ ඒක සම්පූර්ණම පත්තු වෙලා ඉවර වෙනකම් අපි ඉඩ දෙන්න ඕනේ පවදා උදේ අපි ඒක පීද නැවත පානපතක සමහර උදේම නාද කරන්නේ පාන් තිරයක් යන පුතේ මං හිතන්නේ තඹ සතයක් වටින්නේ නැහැ තම සතේන වටින ඇත්තට ඊටත් වඩා බහලයි සතේකුත් නැද්ද අපේ ලංකා සතේට වටිනාකමක් නැහැනේ දැන් ඉස්සරනේ සතේට වටිනාකම තිබුණේ ඒ තරමට වටින්නේ නැහැ කියන්නේ අලුතෙන් මොකද මගේ නම් හොඳම අදාසර පාන්තිරට වඩා ඒක කවුරු කවුරු හොතල මොන මොන ජරා වැදලා දන්නේ නැහැනේ මේ පුළුන් තියෙනවා පිරිසුදු පුළුන් බණ්ඩල් තියෙනවා උපාමශයෙන් ගන්න පුළුවන් ලොකු ලොකු බණ්ඩල් තියෙනවා පොඩි බණ්ඩලයක් අරන් තියාගෙන ඒකින් නූ මේ පාමේ පුළුන් ටික පොඩ්ඩක් දිකට හැදලා මේ හැටි මේම කනක නියම පං කඩයක් වගේ වෙනවා ලස්සනට ඒක වෙනවා අපිට ඌමනා කරන සයිස් එකට පොඩ වැඩිපුර පාන පත්තු කරන පොඩ ඊනියට ඒක උතා ගන්නට ඕනේ මේ මේක අරින දික් කළා මේ හැටි මේම කරනකොට නිකන් වෙනවා සයිස් එකට ඒම අරගෙන ඒක ඔන්න තියලා පොල්ත ටිකුත් තියලා පත්තු කරන්න ඔන්න පිරිසුදු පාන් පූජාවක් ඒක. අපේ උදේ මොනවාද කරන්නේ පාන්තිරේ ඒකත් වීදම් කරනත ඒ කළුපඩ টොප් එකට එනවා අපිට මෙන්න මේ ගුණ්ඩුවක් වගේ තියෙන. සමහර ගෙදෝල්වල තියෙනවා බලන්න පාන් වල. මේ වගේ ගුණ්ඩුවක් ඒ පාන්තිරේ බැඳිලා තිබෙනවා නම් ඕක තමයි ඇස්වා කටවා. ඒ තියෙන දෝෂ ටික ඔක්කොම හදිනවා. ඇදලා විනාශ කරනවා. අපි මිනිස්සු පවද උදේ මොනවාද කරන්නේ පාන්තිරේ පිරිසුදු කරන ඇඟිලි දෙක අරම මසල පොඩි කරලා ආයි පත්තු කරන්නේ නැත්තම් පත්තු වෙන්නේ නැහනේ. පොඩි කළවල ඔක ඝන ඔළුවේ ඕනෝම ගහ ගන්නවා. දැන් දෙය විසින් ඒක ඔක්කොම දෝෂ ඉවත් කරා මෙයා හයිතෝ අරගෙන හයිතෝරේ මගේ ඔළුවට කියලා ගහ ගන්නවා නොදෙනි කරන්නේ ඒක ඒකත් වැරදි ඒ නිසා දිනපතා දිනපතා පාන් කඩයක් මාරු කරන්නට ඕනේ දිනපතා දිනපතා හලුත් පොල් තෙල්ලෝ තල තෙල්ලෝ හෙළඟි තෙල්ලෝ දාලා පූජා කරන්න ඕනේ පොල් තෙල් හෙළඟි තෙල් තල තෙල් මේක මොනා තියෙන ලොකු වෙනසකිනවා නම් තල තෙල් වලින් තියෙන පිරිසුදුකම හෙළඟි තෙල් වලින් ගොඩාක් පිරිසුදුකම තිබෙනවා ඒවා ඒක එළදෙනාගේ හෙළඟි තෙල් වෙන්නත් ඕනේ. දැන් මේ අලකගෙන් හෙළඟි තෙල් ගන්න උදවියක් තියෙනවානේ. ඒක පාන සුදුසු. ඒකල මේ ඔක්කොම දැනගෙන තමයි මේව කරන්න ඕනේ. කඩේ අපි සැක ඇතුලක අත්තලා දා නිකන් එදා පොල් තෙල් ටිකක් දාලා පානපත්තු කරොත් ඒක ඉවරයි. අද තව ගොඩක් මේ තෙල් වල වර්ග වලින් තියෙනක වෙනත් දවසකට අපි කතා කරමු. මේ වගේ පාන් පූජා කර බෑ. පාන් පූජා සමාරු දෙම නාද කරන්නේ වැරට යන පළතර සදියමට නැත්නම් මොනාර අදිස්සෙල ගිහලා නානවා. නාලා බාත්රූම ගිහලා නහල වැරලා ඔලෝකම් පීදන ඒ ටවල් එකම බැඳගන්නවා හිනට. බැඳගෙන ඇවිල්ලා පාන පූජා කරනවා. සම්පූර්ණ ඒකත් වැරදි. මොකද ඒ වගේ මොනවාද අඩුපාඩු ඇඳුම් ඇඳගෙන කියලා පම්පුවේ. අපි ඉස්තරම් මොනවාද නානවා. ද කොණ්ඩෙ තෙතයිනේ. කොණ්ඩෙ දිගට දා ගන්නවා. මේව දිගට දානවා යක්ෂණෙක් වගේ කියලා පානපත්තු කරනවා. ඒකත් වැරදි. මේක ගොඩාක් දේවල් තියෙන මේකනේ. මේ සියලුම කර්ම කාරණාවල් මගේ සංගරාවේ ලබාගෙන දීගෙන යනවා. හොඳ පාන් පූජා ගෙදර කොහොමද කරන්න ඕනේ? මොනහකට කරන්න ඕනේ කියන එක. ඔව්. අපි උදේවහා නොවරදවාම පානපත්තු කරත් නොදන්නා කාරණා කොච්චර නම් තියෙනවද? සාමිතමණි මදුෂානි මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා අගලවත්ත ප්‍රදේශයෙන් මදුෂානි මහත්මිය අගලවත්තෙන් අපිත් එක්ක එකතු වෙන්නේ මදුෂානි මහත්මිය දුරකථනයේ රැඳී ඉන්නවද ඔව් රැඳී ඉන්නවා ඔව් ඔබතුමියගේ ගැටලුව යොමු කරන්න පුළුවන් සාමිතමන්ට අයිබෝවන් සාමිතමනි අයිබෝවන් පුතේ අපි ගෙදර මේ පොඩ්ඩක් මේ වැඩ පටන් අරගෙන පදිංචිලා ඉන්නේ මේ නාටි ඉතුරු වැඩි ටික කරගන්න බෑ සාමිතමනි නතර වුණාද පුතේ වැඩ ඔව් සාන්තිමනි. පර්චස් කීයක ඇතුලේ පුතේ මේ නිවස තියෙන්නේ? පර්චස් 18ක් විතර වගේ තියෙනවා. ඔව් ඒ පර්චස් 18 ඔය දරුවලා රට ගැව්වේ නැන්ද ෆවුන්ඩේෂන් එකක් ගියේ නැහනේ. නෑ හම් සාන්තිමනි මේ මහගේ තියනවා මහගෙට පිටිපස්සෙන් අපි මේ කාමරේ බාත්รูම් වල කුස්සියයි අරගෙන තියෙනවා. ඔව් පුතේ. හරි. ඔයාගේ ප්‍රශ්න මම උත්තර දෙන්නම්. ඇයි වැඩ නතරුනේ කියන එක මම කියන එකෙන් ඔබට ඇතුළු මේ රට මුළු රටම තේරුම් ගන්න පුළුවන් පුතේ මම කියන දේ අහන් ඉන්න. මේකයි ප්‍රගිත් පුතේ. දැන් උතන වෙන්නේ අපි ගම්පලත් වල ගොඩක් උදවිය අපි කොළඹනේ පර්චස් 6312 කියලා යන්නේ. පර්චස් 30ක් තියනවා නම් හොඳ සල්ලි කාරෙක් කියලා කියන පුළුවන්. මොකද ගම්පලත් වල පව්. පර්චස් 30ක් කියන්නේ ගොඩක් දුප්පත් කියන එක තමයි. අක්කර ගණන් තියෙන උදව දුප්පත් පොසත් කියලා කියන්නත් බෑ. කන ඉඩම් ගණන් අඩුයි තිබේ. හැබැයි පර්චස් මේ දරුවා 18ක්. 18ක් කියන්නේ ලොකු වීදමක් කරනවා තාප්පයක් ගා ගන්න. ඒ කියන්නේ තව ගෙයක් හදන්න පුළුවන් වීදමක්. දැන් මේ දරුවා කියන්නේ මා ගෙදරට පිටිපස්ස මේ ගේ අදා ගන්නවා. තව ගෙදරේ මං හිතන්නේ කොටස් කළා දීලා නැහැ. ඔකයි තියෙන සෙල්ලම උතන. කරුණා කරලා මං කියන්නේ ඔය දෙමව්පියන්ට ඔ මේ දූ දරුවන්ට අයියලා මල්ලට කියන්නේ ඔබේ කොටස ඔබ වෙන් කරගන්න. හරි වෙන් කරන බැරි නෝ කවදා හරි වෙන් කරමු කියන කමන්නේ. ඔබ ඔබේ නිවස වටේම බැම්මක් අරන් යන්නට ඕනේ. කොහොමද බැම්ම අරන් යන්නේ? කළුගල් බැම්මක් නැත්නම් කොන්ක්‍රීට් එකක් හරි දාගන්න පුළුවන්. gadol බැම්මක් හරි ඒක මට උමනාවක් නැහැ. මට ඕනේ පොළොවෙන් වෙන්න.
පොලොවට යට අඩියක් විතර, පොලොවට උඩ අඩිය කාමරක් විතර බැම්මක් වටේ යන්නට ඕනේ. ගුරු සිකුරු බුද කියන ස්ථාන ඔය අපිට මොන පැත්තෙන් ඕනද ඒ පැත්තේ පොඩි ගේට්ටුවක් තියාගන්නවා. නැත්නම් අපිට පයින් යන ගේ අඩි හතරක් වගේ ගේට්ටුවක් තියාගන්න පුළුවන්. ඉතින් වහන ඕනේ නම් අපිට ඕන තැනක නතර කරන්න පුළුවන්. රක්කර ගනම් තියෙනවනේ ඉතින් අම්මලා ගෙදර අයියලා ගෙදර මල්ලගේ ඕන ඔය කොතනරක එක වහන ගාගත්තා පොඩි සෙන්ටර් එක ගාලා දෙක කරගන්න පුළුවන්. මේ ගෙදර දෝෂයක් නැත මේ කොහොමද කරන්න ඕනේ කියලා මම කියන්න හදන්නේ. එතනින් එහා අපි දැන් බවුන්ඩේෂන් එක දාගත්තට පස්සේ ගේට්ටුවක් අපි ක්‍රියාත්මක කරගත්තට පස්සේ අර බවුන්ඩේෂන් එක යහ මෙහා පැන යන්න බැරි විදිහට පුළුවන් නම් තාපේ ගා ගන්න බැරෙන වැටක්වත් ගහ ගන්න අර ගේට්ටුවෙන් තමයි යන්න ඕනේ එන්න ඕනේ. මොකද එතන තමයි සුබ දේවතුන් ඇතුළට යන්නේ සා පිටට එන්නේ. එහෙනම් ඒතනින් එනකොට පාප දේවතයෝ ඇතුළට එන්න පාප ග්‍රහත් ඇතුළට එන්න ඔක්කොම සුබ දේවල් තමයි සිදු වෙන්නේ. එතනින් අපි නිරිත දිශාවට බෙඩ්රූම් එකක් ගෙනියනවා, ඊශාන දිශාවට ලිවින් එකක් ගෙනියනවා, නිරිත දිශාවට අපි බෙඩ්රූම් එකක් ගෙනියනවා, කුස්සිය ගෙනියනවා ගිනිකොනට, වයඹ දිශාවට ටොයිලට් එකක් උපරිපල මේ වගේ දේවල් ක්‍රියාත්මක කරගන්නවා. මේ වගේ සැලසුම් කරලා අපි අර තාපය ගන්නකොට උතුරට වඩා දකුණු දිශා අඩු වෙන. උතුර කිම අඩි 10ක් තිබ්බා කියලා දකුණු දිශාට අඩි 8ක් 7ක් වගේ තියන්න පුළුවන්. නැගෙනහිර දිශා අපි 10ක් තිබෙකෝ බටහිර දිශා අඩි 8ක් 7ක් කළා අඩු කරලා තියාගන්නට. මෙන්න මේ හාදී එතකොට මොනවා නිරිත දිශාට ගේ බර වෙනවා. නිරිත දිශාට ගේ බර වුණා බාධාක් නැත ගේ හැදෙනවා. උතුර දිශා ඊශාන දිශාට ගේ බර වෙනවා කවදාවත් ඒ ගේ හැදෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න දැන් ඕනම හොයන්න. ඇයි අපේ ගේ නතර වුණේ බලනකොට ඊශාන දිශා බර වෙලා ඇති ඒ නිසා තමයි නිවස නතර වුණේ. ඔව් මදශානි මහත්මියට මේ බලන්න අපි එතන සෑමකට පත් වෙන පිළිතුරක් ලැබුණා කියලා. විශේෂයෙන් මේ අද අපි කතා කරන මාතෘකාව සියලුම කාරණා සම්බන්ධයෙන් නෙළුම් මාසික සංග්‍රහයේ කරුණු අන්තර්ගතයි, ඒ වගේම බ්‍රහ්ම සූක්ෂමා කෘතියත් මේ සම්බන්ධයෙන් කරුණු අන්තර්ගතයි. මේ සම්බන්ධයෙන් අපි කතා කරන්න සූදානම් මේ විරාමයෙන් අනතුරුව. අපි නැවතත් බ්‍රහ්මරහස් සමගින් එකතු වෙන්නේ. මතක් කරන්නට ඕනේ වැඩසටහන සඳහා සමාදර අනුග්‍රහයක් එකතු කරනවා පිළියන්දල සමනල බෑග් සෙන්ටර්. මේ අවස්ථාවේදී එය ඉතාමත් කෘතඥපූර්වක අපි මතක් කරනවා, විශේෂයෙන්ම සියලුම මාදිලියේ බෑග් වර්ග නිලදී ගන්නටත්, ඒ වගේම ඕනෑම මාදිලියක බෑග් වර්ගවල අලුත් වැඩියව සඳහාත් ඔබට විශ්වාසයෙන් යන්න පුළුවන් තැනක් තමයි සමනල බෑග් සෙන්ටර් කියලා කියන්නේ. මම දුරකථනාංක මතක් කරනම් 0112 617805 0672252325. මෙන්න මේ දුරකථනකට කතා කරන්නට පුළුවන්. මන්දර අපේ දුරකථන ඇමතුමක් තියෙනවා ශාන්ත. ප්‍රගිත් ගාලෙන් චින්තා මහත්මිය තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. චින්තා මහත්මිය දුරකථනේ රැඳින්නවද? ගාලෙන් චින්තා මහත්මිය? හෙලෝ. ඔව් ඔබතුමගේ ගැටලුව යමු කරන්න සාමිතුමන්ට. සාමිතුමා මේ පුංචි දරුවෙක් නේද? මොකද දරුව ගැන වැඩියෙන්ම දැනගන්න ඕනේ. පෙරවරු 8:39 නේ පුතේ? 32. ඔව් පුතේ. නවතර මාර්බ උපන්දිනේ කියන බලන්න 22 වෙනිදා 3 වෙනි මාසේ 2017 8:39 පෙරවරු කියන්නේ රාත්‍රී නේ? නෑ උදේ. උදේ උදේ. හොඳයි පුතේ. ඔව් දැන් ආන්න පුතේ මොනවද ආගන්න ප්‍රශ්න? මොකද විශේෂයෙන්ම දරුවා ගැන දැනගන්න ඕන අම්මේ. අපල තියනවාද කියලා ඉදිරි අනාගතයේ කියලා කොහොමද? ඔව් එහෙනම් දැන් මම ආන ප්‍රශ්න උත්තර දෙන්න. මේ දරුවා මේෂ ලග්නද පුතේ? මේෂ ලග්න. මේ දර ඉපදලා තියෙන පුවසල නැගද සිකුරුගේ මධ්‍යස්ථානයේ තමයි මේ දරුවා ඉපදලා තිබෙන්නේ ධනු රාශියෙන්. එන සිකුරු කියන ග්‍රහත්මා මේ දරුවගේ ඉපදලා තියෙන මේෂ ලග්න. මේෂ ලග්න පාපාතිපති උනේ සෙනසුරු කියන ග්‍රහත්මා. සෙනසුරු ග්‍රහත්මා මේෂ ලග්නට 9 වෙනි ස්ථාන බලවත් වෙලා ක්‍රියාත්මක ඉපදෙනකොට මේ දරුවා සෙනසුරුගේ ඒ රාශියකට මූණ දුනු බව සඳහන් වුණා. දැන් ගමන් කරේ මේ දරුවට උපන් කාලයේදී සිකුරුගේ මදස වසර කොච්චරද කියලා අපි බලමු පුතේ. සිකුරුගේ මදස කොහොමද මේ දරුවා කාලය ගත කරන්නේ කියලා අපි අහනකොට, වසර කෙසේද කියලා අහනකොට, මේ දරුවට අවුරුදු 4යි මාස සුන් දින 24ක් තිබෙද්දී තමයි මේ පුණ්‍ය භූමිය පිදලා තිබෙන්නේ. එනං අවුරුදු 4ක් වෙනකම් මේ දර කාලගත කරන්න පුතේ සිකුරුගේ මදස්සාව. එන සිකුරු කින ග්‍රාහත්මා මේස ලග්නට කීවෙනි කොටුවේ බලවත් වෙලා ඉන්නවා කියන උච්ච ක්‍රියාවකට උරුම ලබා දෙනවා. ඒ උච්ච ක්‍රියා බලවත් උනේ මොන නැගතද කියලා බලනකොට මේ දර සිකුරු ග්‍රාහත්මා බලවත් වෙච්ච නැගත උත්තර පුටුම නැගත. ඔන්න ඔතන තමයි තියෙන ලාස්ස.
කවරු ගත්තකම කේදර කියන්නේ මේ දරුවගේ සිකුරුගේ මදස්සා මේ දරුව ඉපදරට සිකුරු උච්ච වෙලා ඉන්නවා කියනක මතයක් එන ඕන්ම ජෝෂ මාතයකට. නම සිකුරු කියන ග්‍රහතුමා පාපාතිපති වෙන සෙනසුරුගේ උතුරපුට නැති බලවතීම ඇංගිලා සෙනසුරු ගානවා කියලට මේකට කියන සැංගල හැංගිල බල හැංගිල ගානවා කියලා කියන්නේ මෙන්න මේ ක්‍රියාවට. එනිසා මේ දරුවට අවුරුදු සිකුරු උච්ච වුණාට උච්ච වෙච්ච සිකුරු සෙනසුරුගේ නැකතේ බලවත් වෙච්ච නිසා සෙනසුරු කින ග්‍රහත්ම මේ දරුවා ඉපදෙනකොට සෙනසුරුගේ ඒ රාශියක ඉපදෙච්ච නිසා අවුරුදු 4ක් වෙනකන් දරුවව පරිස්සම් කරන්නට ඕනේ. ලෙඩ දුක් කරද ප්‍රශ්න වලට මුහුණ දීමට ඉඩ තිබෙනවාත් කියමින් අපට සඳහන් වෙන උපන් කේන්දර මේ දරුවා අවුරුදු 4ක් සම්පූර්ණ වෙනකම්ම එතනින් එහා මේ දර සෙනසුරු කිනක මම මෙල්ල කරගන්න පුළුවන්. මොකද සිකුරු උච්ච නිසා මෙල්ල කරගන්න පුළුවන් වරප්‍රසාද සිදු වෙනවා. අනිතක මේස ලග්නට සිකුරු ග්‍රහතුමා දෙවනි ස්ථානාධිපති සහ හත්වෙනි ස්ථානාධිපති සිකුරු හොඳ තමයි කර මේ පාප ග්‍රහ සෙනසුරු නැකතේ බලවත් වීම සුබ නැහැ කියලා තමයි සෙන පොඩ්ඩක් ලෙඩ දුක් කරද සෙම සම්මද ලෙඩ දුක් කරද මේ දර ඇති කරයි. කොයිද යන විස බීජ ඔක්ක මේ දර පොඩ්ඩක් බලලා යෑමට ඉඩ තිබේ. ඒ නිසා ඒ පැත්තේ පොඩ්ඩක් බුද්ධිමත් වෙන්නට ඕනේ කියලා තමයි සඳහන් වුණේ. සිකුරුට පස ගමන් කර රවිගේ මදස්සාව මේ දරුවට සුබයි පුතේ. ඒ රවිකින ග්‍රහත්ම පස්සෙනි ස්ථානාධිපතික යෝගක්කාරක දසා ක්‍රියාත්මනවා මේ දර අවුරුදු 10ක් වෙනකේ ඒ කාලේ හොඳට ඉගෙන ගන්න පුළුවන් වරප්‍රසාද මේ දර තිබෙන. ඒ කියන්නේ අවුරුදු 4ක් මේ දර ආරසා කරගත්තු පමණයි. මෙන්න මෙතන තියෙනවා රසක් පුතේ. මොකද ආරම්භ කාලේ මේ දර කරන්න ඕනේ දේවල් කරන්න නැතුව හත්තිවාරම ගෙයක් හදනකොට හත්තිවාරම හරියට දහගන්න නැතුව පස්සේ අපි ලෝකල් එකට හත්තිවාරම් දාලා පිටිය බඳින ඔක්කොම කඩාගෙන වැටෙනවානේ. ඒ වගේ ආරම්භ කාලේ තියෙන දෝෂ මේ දෙමව්පිය වෙනස් කරගන්න ඕනේ. ඒ මෙල්ල කරගන්න ඕනේ. ඊට පස්සේ රවිගේ මත සුබ වෙනවා. රවිට පස සදුගි මදස්සාක සදු පුණ්‍ය ස්ථාන බලව සදුගි මදස්සා සුභ වෙනවා. එතන අවුරුදු 20ක මෙතර අධ්‍යාපන උසත් අධ්‍යාපන උරුම ලබා ගන්න පුළුවන් වෙනවා. එතනින් එයා ගමන් කරන කුජගම කුජ ලග්නහති විතර අවුරුදු 27ක් වෙනකම්. එහෙනම් විශ්වවිද්‍යාල යනක මෙතර අධ්‍යාපන සාර්ථකයි. එහෙනම් සාර්ථක වෙන්න මොනවද කරන්න ඕනේ? අවුරුදු 4ක් මේ දරුවා ආරස්සා කරන්න ඕනේ. මේ දරුවා වැඳපු දෙන්න ඕනේ දෙවිතුමා කවුද කියලා හඳනවා අපි හානවා නම් සෙනසුරුගේ නැගතේ බලවත් වෙච්ච මේ සිකුරු ග්‍රහතුමා වැඳපු දෙනවා නම් මෙයාපල මෙල්ල කරගන්න ඕන ශිව දෙවිතුමා ඊශ්වර දෙවිතුමා. එයාට එක සරල මන්ත්‍රය මේ දෙමව්පියෝ කිව්වත් ඇති. මේ දරුවට පසු කියලා දෙන්නත් ඇති. තමන් බුදුන් වැඳලා මවසාපියාට පින් දීලා තමන්ගේ බෞද්ධ ධර්ම කටයුතු කළාට පස්සේ දෙවියන්ට පාන පූජා කරලා තව දෙවියන්ගේ පාන ගැන අපි සම්පූර්ණ කරේ නැහැ. මේ සතිය අපිට බැරි වුණාට ලබන සතිය මේ ගැන ගොඩාක් අපි කතා කරමු. හැබැයි පින්තුරක් තියලා පූජා කරන්න ඕනේ. ඕම් නම සීවාය නමහ සරල මන්ත්‍රය අද්දි බලවත් මන්ත්‍රය. මේකට කියන්නේ පංචාක්ෂර මන්ත්‍ර කියලා. අකුරු පහේ මන්ත්‍රයක්. අද්දි බලව මේ මන්ත්‍ර කියන වෙන මන්ත්‍ර ලොකු මන්ත්‍ර කියන උමනාවක් නැහැ. මේ මන්ත්‍ර කියන සෙනසුරු ලාංකාර බයින. මොකද සෙනසුරුගේ එහෙම වරමක් ලබා ගන්න තියෙන්නේ. ඊශ්වර දෙවිතුමා නම මතක් කළොත් ඇති සෙනසුරු බෑර යන්න ඕනේ කියලා. ඒ නිසා තමයි සෙනසුරුට සනීශ්වර කියලා නමක් ආවේ. දසන ඊශ්වර දෙවිතුමා නම ආවේ ගණපතිතුමාට විග්නේශ්වර අද ග්‍රහ නම දෙනම් එක්කෙනාටයි සෙනසුරට විතරයි ශනීශ්වර කියන නම හාවේ. එහෙනම් කොයිතරම් බලවත්ද කියලා දැන් හිතා ගන්න පුළුවන්. විශ්ව දෙවිතුමා වැඳපු දෙනවා නම් මේ හපල මෙල්ල වෙයි. ඉදිරි කල් 27ක්ම. ඉතින් එයා මං කියන්න ගියේ නෑ අධ්‍යාපන සාර්ථක වෙයි. ගාල්ලෙන් මදුරංගි මහත්මියත් දුරකථනයෙන් එකතු වෙනවා ගාල්ල ප්‍රදේශයෙන්ම. මදුරංගි මහත්මිය දුරකථනයේ රැඳී ඉන්නවද? හෙලෝ. ඔව් ඔබතුමියගේ ගැටළු යොමු කරන්න සාන්තුමන්ට. ආයිබෝ පුතේ. මේ මට දැනගන්න ඕන මගේ අයියා ගානේ. ඔව්. එයා 1985 පස්වෙනි මාසේ 8 වෙනිදා රාත්‍රි 12:28ට 12:27 කියන්නේ පුතේ 28 කියන්නේ 7 වෙනිදා රාත්‍රියද නැත්නම් 8 වෙනිදා රාත්‍රියද? 8 කියන්නේ එතකොට 9 වෙනිදා එළි වෙන්න. ඔව්. ෂුවර් නේ? ඔව් සාමිතුමා. නම වෙන්න එලි වෙන්න කියන්නේ ඉංග්‍රීසි ක්‍රමයට තමයි රාත්‍රී 12න් පස්සේ තවත් දිනයක් උදා වෙන්නේ. හැබැයි Hindu කැලෙන්ඩර් අනුවෙන් බෞද්ධ සිංහල ඔබටත් පවුදා සූර්ය උදා වෙන්නට ඕනේ තව දවසක් එන්න. පැහැදිලිනේ? එහෙනම් ඒ දවස එලි වුණොත් 8 වෙනිදාද කියලා මං අහන්නේ. හරිනේ? හා. හරි. දැන් අපි බලමු එහෙනම් 1985 අත්වෙනි මාස 8 වෙනිදා 8 වෙනිදා
අත්වනි මාසේ හටවෙනිදා දොළයි විසි අටට පමණ පහන්දර ඉපිදලා තියෙන එලි වුන්නොත් මේ දරුවගේ දවසත් ඒ ගැන අපි පොඩක් ඉතා බලමු. එලි වුණ මොනාද එදා දවස? එතකොට තවත් උඩ පෑදිලි කරගන්න පුළුවන්. එලි වුණ සඳුදා දිනක. හරිද? සඳුදා දවස. එහෙනම් වැරදි පුතේ. ඔබේ කේන්දර දෙන උත්තර මට වැරදි. ඒ නිසා පොඩ්ඩක් 1900 මං ආයි කියන සම් තමයි 1985 5යි 8 මැයි 8. ඔයා 7යි පුතේ මෙතෙක් කියලා කිව්වේ. නෑ මං 5යි 8 කිව්වේ. ගුටි කනවාද? මේ ඉඳලම කනවා ඔයා ගුටි. 7 වෙනි මාසේ කියලා කිව්වේ. කමන්න ආයිත් බලමු. එතකොට පුතේ අපි බලමු දැන් මොනවාද 5 වෙනි මාස 8 වෙනිදා රාත්‍රී 12:28ට ඉපදලා තන එලි වෙන්න ඒ අනුවෙන් බලනකොට දැන් අය අර ලග්න හරියට. දැන් අපි බලමු ලග්න කෙසේද කියනවනම් මකර ලග්න. හරිනේ? හරි සාර්ථක. ආන්දයි පුතේ කොහමද කාලේ නාස්ති කරාන වෙන මට ගානක් දෙන්න වෙයි කමන්නේ. හරි. එහෙනම් බලමු මේ දරුවගේ නැකත වෙලා මුල නැකත. හරිනේ පුතේ? මොනවද දැන? හරි. හරි. මොනවද දැනගන්න ඕන අයියගේ? ධනු රාශිය. මම දැනගන්න ඕන මේ අය රජයේ ජොබ් එකක් බලාපොරොත්තු වෙනවා ඒක හරියනවද නැත්නම් මෙයාට බිස්නස් එකක් කරනවා මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියලා. හොඳයි හොඳ ප්‍රශ්නයක්. මකර ලග්න ඉපදලා තියෙන මේ දරුවා පාපාතිපති වුණේ කුජ කින ග්‍රහත්මා බලවත් වෙලා ඉන්නේ 1 2 3 4 පස්සේ නිස්ථානේ. පස්සේ නිස්ථානේ බලවත් උනේ මොන නැකතද කියලා බලමු. පාපාතිපති බලේ බලවත් වෙලා ඉන්නවද බලමින් රේණ නැකතේ බලවත් උනේ. රේණ නැකත අතිපති සඳු කින ග්‍රහත්මා මේ දරුවගේ ලග්නට බලවත් උනේ 12 වෙනි පිට රට ඉන්න එක තමයි ගොඩාක්ම සුබ. හරි. දසවෙනි ස්ථාන ව්‍යාපාර ස්ථාන අතිපති කුජ කින ග්‍රහත්මා පාපා සිකුරු කින ග්‍රහත්මා දසවෙනි ස්ථාන සිකුරු කින ග්‍රහතුම උච්ච වෙලා ඉන්න. ව්‍යාපාරත් වරද්දක් නැහැ පුතේ. ව්‍යාපාරස් සුබයි. දෙකම එකයි. හැබැයි දැන් කාලේ හොඳද කියලා බලන්න ඉන්නවා. දැන් මේ දවස්වල ගමන් කරන්නේ සෙනසුන්ගේ ඒ රාශියක් පුතේ. ඒ නිසා පොඩ්ඩක් බුද්ධිමත් විදිහට කාලය ගත කරන්න ඕනේ. දැන් යන දසාව කෙසේද කියලා අපි බලන විට මේ දවස්වල බලවත් වෙච්ච දසා පුතේ. එනම් සඳුගේ මදස්සාව සඳු උච්ච වෙලා මේ දවස්වල ජනන කේන්දරේ බලමු සඳු කොතනද බලවත් උනේ කියලා. සඳු කින ග්‍රහත්මා මේ දරුවගේ ජනන කේන්දරේ බලවත් උනේ ලග්නට දසවෙනි සමාවෙන 12 වෙනි ස්ථානයේ 12 කිනකොට ව්‍යාපාරට වඩා දැන් හොඳයි මේ දරුවට පිටරට ඉන්න එක. ඒ නිසා පිටරට ඉන්නට උරුම ලබා දෙන්න සෙනසුරුගේ ඒ රාශියක් කරන නිසා සුළුසුළු ගැටලු බාධා කර ඇති කර ඒ ගණන ඉතන්නට එපා. දැන්ම ව්‍යාපාර කරන්නට එපා. ව්‍යාපාර කරනකොට මේ දරුව කරන්නට ඕනේ දැන් සඳුට පසු වෙන්නේ මේ සමාවෙන්න. දැන් යන දසාව අපි කියු කෙසේද කියලා බැලුවා බලන්න නැවතවරක ඒක ගැන මතක් කරමු. දැන් එන දසා සඳුගේ මදස්සා කියලා මං කිව්වා. සඳුර පස්සේ ඉන්නේ මේ දරුවේ දසා පුතේ කුජගේ මදස්සා. කුජ මේ දරුවේ පාපාතිපති කියලා එන ගොඩක් ප්‍රශ්න ඉදිරියට තිබෙනවා. ඒ නිසා කරන රකරසා පිටරට මෙන්න කරගෙන ඉන්න කියන ව්‍යාපාර කරන්න එපා. කළොත් අන්තිම කරදරට මුහුණ දෙන්න සිදු වෙනවා. රජයේ රස්සාවක් හම්බ වෙයිද? රජයේ රස්සාව සඳුගේ මදස්සා ලබා ගන්න උරුම තිබුණාට කුජගේ මදස්සාව ඒ රස්සාව ලැබෙන්න දුබුනොත් කඩකප කර දායි. ඒ වගේ දේශපාලන පැත්තට යන්නට සුබ නැහැ. මේ පැත්තේ ගොඩක් ගැටලු බාධා කරන ප්‍රශ්න ඇති කරයි. මේ පැති පොඩ බුද්ධිමත් වෙන්නට ඕනේ කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් ඉදිරියට එන දසා සුබ නැති නිසා කුජකෙම දසා ඔබට ඉදිරියට එනවා. ඒ දසා සුබ නැති නිසා ගොඩක් කල්පනා ගන්නට ඕනේ. රැකරසා සහ ව්‍යාපාර පැත්තෙන් පිටරට ඉන්න තරමට සේෆ්ටි එක වැඩි. හොඳයි. ඔබ අලුතෙන් නිවසක් ඉදිකරන්නට බලාපොරොත්තු වෙනවා නම් නැත්නම් ඉදිකරපු ගෙදරට ගෙවිදින්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ළඟ වාස්තු නැකත. අවුරුද්දටම නැකත් වේලා වන්නෙන්නේ 8යි. ඒ නිසා මෙන්න පොසොන් මාසේ නැත්තම් 6 වෙනි මාසයේ දෙන වාස්තු නැකත සටහන් කරගන්න. හරියටම 6 වෙනි මාසේ 4 වෙනිදා මේක ඉරිදා දවසක් පෙරවරු 10:04 ඉඳලා පෙරවරු 10:40 දක්වා. පෙරවරු 10:04 ඉඳලා 10:40 දක්වා නිශ්චිත වේලාව සටහන් වන්නේ පෙරවරු 10:22. අත්තිවාරම් කපන්න නූල් අදින්න පෙරවරු 10යි පෙරවරු 6:54 ඉඳලා 7:54 කාලය භාවිතා කරන්නට පුළුවන්. නූල් අදින අත්තිවාරම් කපන්න 6:54 ඉඳලා 7:54 නිශ්චිත වේලාව 10:22. ඒ කියන්නේ ඊසාන දිශාවේ මුල්ගල් තියලා වැඩ කටයුතු ආරම්භ කරන්නත් ගෙට ගෙවිදින්නත් මේ උදෑසන 10:22 කියන වේලාව අතිශය සුබයි. මේ හා සම්බන්ධව කරුණු කාරණා දැනගන්නට ඕන නම් සාමිතුමරන්ගේ මේ දැක්වෙන දුරකථන අංකවලට කතා කරන්න. විශේෂයෙන්ම ඔබ මුල්ගල් වස්තු ලබා ගන්නට අවශ්‍යතාවයක් මතුවෙනවා නම් කතා කරන්න මෙන්න මේ දුරකථන අංකවලට. කොළඹ කාර්යාලය 0112
87 27 69 01 14 320 224 දඹුල්ල කාර්යාලය දුරකථන අංක 06 62 84 271 06 64 49 35 758 මේ බොහොම මෑතකදී ආරම්භ කරපු මාතර කාර්යාලය දුරකථන අංක මෙන්න 01 41 41 39 02 7 04 41 41 39 02 8 මේ දුරකථන අංක වලට කතා කරලා ජ්‍යොතිෂ ගැටලුවක් වාස්තු ගැටලුවක් විශේෂම පොරන්දම් බැලීම ඒ වගේම පූජා භාණ්ඩ ලබා ගැනීම ඒ කියන්නේ වාල්ලම් පුරි වෙන්න පුළුවන් මුල්ගල් වස්තුන් වෙන්නට පුළුවන් දේව ප්‍රතිමාවන් වෙන්නට පුළුවන් මේ ඕනෑම ආකාරයක කාරණා සඳහාම තන්න ඒ කිව්ව දුරකථන අංකවලට ඒ වගේ ප්‍රගිත්තුතිය කෘතිය ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා අනිවාර්යයෙන්ම ප්‍රගිත්තුතිය දැක්කම මාතර කාර්යාලයේ ගොඩාක් කට්ටිය බුක් කරගලා තිබෙනවා මම හිතන 500කට කිට් වෙන්න වගේම ලියාපදිංචි වෙලා තියෙනවා හැබැයි එකම ප්‍රශ්නේ මට එතනට යන්න ගොඩක් වෙලා අඩු වෙලා තියෙනවා කාලේ වෙලාව අඩු මොකද කොළඹට කරන්න ඕනේ දඹලත් වැඩ කරන්න ඕනේ ඒ නිසා මාතර අපේ පින්වත්දොන්න කියන්න කැමති පොඩ්ඩක් ඉවසීමෙන් එන්න සමිතෝ කොම කොමාරිය ටික ඔක්කොම අයලා අඩු කළා ඔයගලගේ ප්‍රශ්න මම විසඳ මොකද කාර්යාලේ මට කම්ප්ලයින්ට් කරන සමිතෝ අපි ජනතාත් එක්ක පොඩ්ඩක් කතා කරමු ගොඩක් උදේ බලන්නත් එනවලු පුතේ සමිතෝ බල ගියා නම් ඇති පොඩ්ඩක් දැන් බලන යනකොට වෙලාවක් යනකොට අනිත් මිනිස්සුන් අපේමන්ට්ස් අපිට කරන්න වෙන උදේ කියලා මම අවසර එනවා එන්නේ නැහැ ඒ නිසා දඹුලේ නම් දවස් දෙකක් තුනක් මම ඉඳලා එනවා ඒක උනොත් ගොඩක් වැඩ කරන්න පුළුවන් දැන් මාතර නිසා ළඟ නිසා ඒ වේග යන්න පුළුවන් නිසා ගින් ගින් එනවා ඒ නිසා අපේ මාතර දකුණ පැත්තේ ඉන්න අපි පින්වදන මම කියන්න කැමති පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න අනිවාර්යෙන් ඔබේ වැඩෙත් කෙරෙනවාමයි ඔබව මම ඔබට මම බුරු කියන්නේ නැහැ කියා තමයි කියන්නට ඕන ඔබගේ වැඩ අනිවාර්යෙන් කරද්ද පොඩ්ඩක් ඉවසීමෙන් කාලයකට කරන්න. එහෙම අදිසියක් නම් කියලා කියනවා නම් වාම මා කොළඹ කාර්යාලයට කතා කරලා එයාපදි තියෙන උදේ ගොඩක් අදිසි කියලා කියනවා නම් කොළඹ කාර්යාලයට කතා කරලා දවසින් හෝ දෙකෙන් ඔබට ඒ අපොයින්ට්මන්ට් එක ලබා ගන්න පුළුවන් මම හම්බ වෙන්න. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් කාලයකට කරන්න. හොඳයි. බ්‍රහ්ම සූක්ෂ්ම දෙක ග්‍රන්ථය ඔබට මිලදී ගන්නට කිසිම තැනකින් හැකියාවක් නැහැ. ඒක තමයි ඇත්ත. එනිසා අර අපි ලබා දුන්නු දුරකථන අංක වලට කතා කරන්න දුරකථන අංක වලට කතා කරලා ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් ලෑස්ති කරලා තියෙනවා කතා කරන්න කතා කරලා ඔබට ඒ දේ වෙන් කරගන්න හා ලබා ගැනීමේ හැකියාව තියෙනවා හොඳයි සමඳුන අපි ලබන සතියේ බොහොම විශේෂ මාතෘකාවක් කතා කරනවා මම හිතන්නේ මේකම දෙවියෝ ගැන ගොඩක් කතා කරන්න තියෙනවා විශේෂම ලබන සතියේ නම් දෙවියන් වැඳ පුද සිටින්නා වූ විද මන්ත්‍ර ශ්ලෝක ඒවා බලාපොරොත්තු වෙන්න තමන්ගේ නැගත් වලට මොනවාද දෙවියා මොනවාද මන්ත්‍ර ඒ මන්ත්‍ර අපිට ඒ වෙලාව මම උච්චාරණ කරලා පෙන්නන්න පුළුවන් වුණාට ඒක එයාලට ලියා ගන්න බෑ නේද ඒ නිසා ඒක සංග්‍රහාවේ අපි ලබා දෙනවා ඊළඟ සංග්‍රහාවේ ටික ඔක්කොම වෙන නිසා ඒ ගැන ගොඩක් අපි කතා කරමු හොඳයි එසේනම් මේ බලාපොරොත්තුවත් එක්ක අපි සමු ගන්නටයි සූදානම් වන්නේ අපි තමත් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ ශාස්ත්‍ර විශාරද සාමශූරි සමවිනිසුරු කීර්ති ශ්‍රී ජනරංජන ශ්‍රී විද්‍යාකාලේ උභාෂක ස්වාමී කාලේ කනගරත්නම් ස්වාමීතුමනි බොහොම ස්තුති වෙනම පිං නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා සියලු දෙනා වෙනුවෙන් අපි ලබන සතියේ හමු වෙමු මිත්‍රවරුනි එතෙක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට සුබ රාත්‍රියක්